අවසරයි වාසනාවන්ත සුබ උදෑසනක් ඔබට. අද නොවැම්බර් මාසේ 3 වෙනිදා මිට වසර 14කට කලින් අද වගේ දවසක තමයි NetFM රේඩියෝව මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුවන්විදුලි නාලිකාවක් ලෙස දැයට ජනිත වුණේ. එදිනේ සිට මේ දක්වා රටක් අවදි කරන්නට මුළු රටකටම ධර්ම සම්නිවේදනය පතුරවන්නට ජාතීය නාලිකාව හැටියට ශ්‍රාවක ඔබේ නොමද පැසසුමට ගෞරවයට පාත්‍ර වෙමින් අපට පහා බාර දුර වගකීමක් ඉටු කරන්නට හැකියාවක් ලැබුණා. එනිසාවෙන්ම ධම්මගට ආපු පිරිස අතිවිශාලයි. ඒ උතුම් වූ කල්යාණ මිත්‍ර සම්පත්තිය සලසා දෙන්නට වසර 14ක් තුල net රේඩියෝවගත් උත්සාහයේ සාර්ථක ඵල මේ වන විට මුළු මහත් ලක්දරණී තලයේ පුරාවටත් ඉන් ඔබට සිටින සියලු කුදු මහත් වූ ශ්‍රාවක පින්නතුන්ටත් ලබා දෙන්නට තරම් net රේඩියෝව සමත් වෙලා තිබෙනවා. එවැනි වටපිටාවක අපේ ඉතිහාසයේ ආඩම්බරයේ අපේ ශ්‍රාවක ඔබයි. ඒ ශ්‍රාවකයන්ගේ ජීවිතයට සැනසුම ගෙන දෙන මෙත් net පාමුල ගම්පහ මිරිස්සුමත් ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සිට ආරම්භන්නටයි අප සූදානම් වෙන්නේ. අදත් බොහොම ගෞරවයෙන් ගෞරව නමස්කාර පූර්වකව මෙත් net පාමුලේ කරුදේශකයාණන් වහන්සේ ගම්පහ මිරිස්සුමත් ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය කැටවල හේමාලෝක නායක හමුතුන් වහන්සේව බොහොම ගෞරව සිතින් මෙත් සිතින් මෙත් net පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. අද සුවිශේෂී දිනයක් net අපට. ඒ වගේම හෙටත් සුවිශේෂී දිනයක් net අහන සියලු දෙනාට. ඒ තමයි අපේ පූජනීය ගෞරවනීය කැටවල හේමාලෝක අපේ හාමුදුරුවන්ගේ ජන්මදිනය. එනිසා ජන්මදිනය සමරන අද දවසේදී net හෙට දවසේ ජන්මදිනය සමරන අපේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද කරලම අපේ net net පාමුලේ ශ්‍රාවකයනුත් එකතු කරගෙනම වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හැම දිනාම උන්වහන්සේට ආශිර්වාද කරමු. හෙටින් ආරම්භ වන උන්වහන්සේගේ ජීවිතයේ තවත් සම්දිස්ථානයක් සටිටුහන්නන මොහොතෙන් එපිට එහා කාලය උන්වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබෙන උන්වහන්සේ නිදුක් වූ නිරෝගීව වැඩහිඳ සුවහසක් වූ මේ ලක්දරණී තලයේ සිටින සියලු දෙනාටත් ලෝහාසි සියලු දෙනාටත් උතුම් වූ ධර්ම රත්නේ ආශිර්වාදය බෙදා දෙන්නට හැකි සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙදෙන සුබ උපන්දිනයක් වේවා කියලා අපි උන්වහන්සේට ආශිර්වාද කරමු මේ කවිවලින්ම. හේමාලෝක අපේ ගරුහා මුදුරුවනේ ඉල්මස 4 වැනි දින හිමි ජනිත උනේ දෙවි දේවතාවුන්ගේ රැක වරණසෙනේ ලැබගෙන සමිදු දිනේ වායයි පැතුමගෙනේ අසරණ සරණ ගුණ උපතින් ගෙනාව තෙරුවන් ගුණය හරහා එය මනාව කැටිකර සැමට බුදු බණ දේශනාව කරන සමිදුටයි කවි පලඳනාව සමිදුනි අප සැවොම එක් වී දිනේ හෙට
දෙව් මහ බඹුන් කැඳවාගෙන බෝමැඬට සුවඳැති මල් පුදා දල්වා පහන් වැට ආසිරි පතන් නෙමු සමීදානෙනි ඔබට සාදු 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 ඒ ආශිර්වාදාත්මක කවි සත්‍යයනා කරලා ආශිර්වාද කරලා අපි මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද තවත් හරි විශේෂ දවසක් වෙනවා. අපේ ඉංජිනේරු වංශයේ සිලිල් පණ්ඩාරගේ තුෆන් දිනේ අද. හරි විශේෂ දවසක් අද. ඒ නිසා මේ හැම දිනාටම net අහන ඔබටත් ආශිර්වාද කරමින් මෙත්නිත් පාමුලේ ධර්ම දේශනාවේ දායකත්වයේ අද කටයුතු කරන්නේ දායකත්වයේගෙන අංක 65 මානෙල් පාය රණාල පදිංචි ජී සේනාධීර මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන්. එතුමිය වයෝවෘද්ධව අසනීප තත්වයෙන් සිටින නිසා ඒ සේනාධීර මෑණියන් වෙනුවෙන් දැහැත් පිළිගන්වලා එතුමියගේ දියණියන් අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්න යෙදෙන්නේ මෙත්නිත් පාමුලේ ධර්මානුශාසනාව පවත්වන්නට. ඒ ආරාධනාව මතින් අපි ආරම්භමු මෙත්නිත් පාමුල පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට ගෞරව සිතින් ආරාධනා කරනවා දම් දෙසුම පවත්වන්නට. අවසරයි හාමුදුරනේ. සාදු සාදු සාදු. සදෙව්ලෝ තල පුරා විහිඳ යන, මනුලෝ තලේ පුරා විහිඳ යන සඳහම් සුගන්ධයෙන් සිය අසිරිමත් පින් බල පිරුණු හද මඬල තවදුරටත් සෝභාමත් කරගන්නට සියලු දේවතාවෝ මේ සඳහම් මණ්ඩපය වෙත සිය සවනත යොදා වැඩහිඳිත්වා කියලා අපි ආරාධනා කරනවා. සපිරුණු සඳ මඬල සේ පින් පුර වාසතනේ සිල් ගුණ පුරවමින් පින් පිරි හද සතනේ රැඳි සිටින දෙවිඳුනි දෙව් ලොව විමානේ රඳවනු මැනවේ බොදු බන දැන් දෙවෝ සතනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා සවනක් බුදු රැසිනි සම්බුදු රුවදිලෝනේ නවවිද බුදු ගුණෙනි බුදු හදවත දිලුනේ මෙත් කරුණා ගුණෙන් තිලොවට වන සරණේ මගේ බුදු රදුන් වඳේ නෙමි හද
පිරිපැතිනේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්දසීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ යං යං පදේ සංභජති තත් තත්තේව පූජිතෝති සදා පූජනීය අභිවන්දනීය ගරු කටයුතු මහා සංඝරුවනින් අවසරයි ගරු කටයුතු මෙහෙණින් වහන්සේලා ඇතුළු පරිවාරක සම්බුදු ශ්‍රාවක ශ්‍රාවිකා බුදු පිරිස අසිරිමත් අරමුණු රසක් හදවතේ තැන්පත් කරගෙන සමාරම්භයේම අපටත් ආශිර්වාද කරලා 14 වසරකට පූර්වෙහි ජන්මදායාදේ ලද නෙතෙසෙම් ගුවන් විදුලියට අපේ සුභාශිර්වාදය ඒකරාශී කරන්නට සූදානම් වෙන මේ පින්වන්ත මොහොත මේ උත්තරීතර උදෑසන අපි වාසනාවන්ත වුණා කියලා හිතනවා මෙත් net පාමුල net fm ගුවන් විදුලියේ සමාරම්භක මොහොත සනිටුහන් කරන දවසකයේදී අපට ආශිර්වාද කරන්නට අවස්ථාව සැලසීම ගැන ජාතියේ නාලිකාව හැටියටත් ශාසනයේ නාලිකාව හැටියටත් මේ net fm ගුවන් විදුලිය සිදු කරන මෙහෙවර ගැන ලක්වැසි ලෝවැසි ශ්‍රාවක පින්නතුන්ලාට මම හිතන්නේ අමුතු අටුවාටීක අවශ්‍ය නැහැ සිද්ධ කරන මෙහෙවරේ අගේ වටිනාකම ගැන කියන්නට මේ ශ්‍රී ලංකා ධරණිතලය තුල යම් වෙහෙර බිමක් ඇත්නම් ඒ සියලු වෙහෙර විහාර භූමිවල දායකත්වයේ ශක්තිය පොදුවේ සම්බුද්ධ ශාසනයේ ශක්තිය net fm ගුවන් විදුලියමයි කියන කාරණාව අපි නිර්ව්‍යාජ අවංක පිරිසිදු සිතකින් මේ වෙලාවේ සිහිපත් කරමින් ඒ කාර්යෙහි මුල් බීජය යම් සිතක වැපුරුණා නම් වර්තමාන සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඔගේම නියෝජ්‍ය පදවිදරා කටයුතු කරන පින්නතුල්ල වගේම ගුවන් විදුලියේ හඬ ලෝකයට විවර කරන සියලුම නිවේදක මහත්ම මහත්මීන්ටත් ඒ වගේම ඉංජිනේරු අංශය හරහා නිවැරදි ශ්‍රවණ මාධ්‍යයකින් ඔබට මේ හඬ ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දීම වැනි කටයුතු වල නිරත වන සියලු දෙනාටම හදපත්ෙන්ම අපි ආශිර්වාද කරමු විශ්වයට තුනුරුවන්ගේ දහම් නාදය නිකුත් කළාද ශාසනයේ පණිවිඩය විශ්ව ශක්තියට බුසු කළා සත්‍යද ඒ සත්‍යෙහි සත්‍යානුභවය මුල් කරගෙන චිරාත් කාලයක් මගේ සසුන් කෙතට වැඩ වඩන්නට ජාතියට පණ පොවන්නට එම සභාපතිතුමන්ගේ පටන් සියලු කාර්ය මණ්ඩලයට අවශ්‍ය කාය ශක්තිය චිත්ත ධෛර්යය කාය බල ඥාන බල යෝධ බල ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා මුලින් වරුණ පුතා සිහිපත් කළා වගේ අද දවසේ
නෙත් FM ගුවන් විදුලියේ ජන්මලාභේ වගේම ඉතසිතින් තම ආයතනයේට සකීය මෙහෙවර තිලින කරන අපේ ඉංජිනේරු වංශයේ සිරිල් පුතාටත් ආයුරාරෝග්‍ය ආදී සුවසාන්තියෙන් සැපයෙන් සමන්විතව අද වෙනි දවසක සකීය මව්පියන්ගේ ගුණ අනුස්මරණය කරමින් අද දවසේ මට ජීවේ ලබා දුන් මගේ මෑණියන්ට පියාණන්ට බුදු බවත් වෙන්නයි අද මම ශාසනෙන් ආශිර්වාද ලබන්නේ ගෞරව ලබන්නේ ආයතනයක් වශයෙන් මට ශක්තිය දෙමින් මාව අගයන්නේ මගේ මව්පියෝ නිසා ඒ නිසා මගේ මව්පියන්ටත් මගේ ආශිර්වාදේ වේවා කියලා සෙත් පතන්න ඕනේ. යෝගේම රටක් රුවින් දකින්නටත් නිතර ප්‍රිය කරන ආදරණීය වරුණ එදිරිසිංහ පුතණුවන් අද අපේ නාලිකාවේ ජන්මදිනයයි ඒ නිසා ඔබ වහන්සේට හෙට දවසේ ලැබෙන ජන්මදිනයේ වෙනුවෙන් මගේ හිතේ තිබුණු බලාපොරොත්තුවක් ඔබ වහන්සේට චීවර කට්ටලයක් සකස් කරලා පූජා කරන්න කියලා අද උදෑසනේ පූජාව සිද්ධ කළා. දහම් පරිස්කාර පූජාවක් සිද්ධ කරමින් මේ ඔබ වහන්සේගේ පරිහරණය පිණිසමයි කියලයි හෙට ජන්මදිනයේ දවසේ අපට සිවුරු පරිහරණය වෙනුවෙන් කටින පින්කමට පුරෝගාමීව පූජාවක් සිද්ධ කළා. ආදරණීය පුතණුවන්ගේ පියාගේ අභාවය සිහිපත් කරමින් ඒ පින්කමට එතුමාගේ ශක්තිය දායකත්වයේ ලබා දුන් අතර අපට පුළුවන් උපරිම වශයෙන් පුතුටත් පුතුගේ කුලවංශයේ හැමදෙනාටත් ආශිර්වාද කළා. ඔය හඬ අවදි කරමින් ශාසනයට ජාතියට ජීවේ දෙන්න රත්තරන් පුතේ ඔයාටත් කාය ශක්තිය චිත්ත ධෛර්යය සියලු තන සියලු කල ආරක්ෂාව අභිවෘද්ධියම උදාපත් වේවා කියලා ඔබට ආදරය කරන මුළු රටක් සමග මම ආශිර්වාද කරනවා. අද දවසේ මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන අපේ සේනාධීර අම්මා රණාලෙහි මානෙල් පාය අංක 65 නිවසේ සිට මේ වෙලාවේ මේ දහම් හඬට හරි ආදරෙන් කන් දීගෙන එතුමියට සම්ප්‍රාප්ත වෙන්නට අවකාශ නොලැබුණත් කායික රෝගී භාවය නිසා ආදරණීය දියණිය ඇතුළු පින්නතුල්ලා ලවා සියලු වත්පිළිවෙත් මලින් පලින් බුදුසසුන සරසලා සියලු වත්පිළිවෙත් සම්පූර්ණ කරලා ධර්ම දාණයෙන් ලෝකේ දහම් පවස විතරක් නෙමෙයි බණ අහන්න පැමිණිච්ච හැම දිනාටමත් පැවිදි අපි හැම දිනාටමත් ගිලම්පස දාන ආදියත් සිද්ධ කරලා අද මේ උදාර පින්කමේ දායකත්වයේ හරහා හදවතේ ඉස්මතු කරගන්න ප්‍රාර්ථනාවට අපි ආරම්භයේමත් අපේ මනස යොදවමු. හදිසි අනතුරකින් 2010 අවුරුද්දේ නොවැම්බර් මාසේ 3 වෙනිදා අද වගේ දවසක අභාවයට පත් වුණු චම්ලි ප්‍රසන්න සේනාධීර පුතාට උපනුපන් භවයක නිවන් දක්නා තුරා මේ බඳු අකාල වියෝවක් නොවනු සඳහා දීර්ඝායුෂී ඇති ජීවිතයක් අනිකොත් සකල සම්පත්තියෙන් අනුවන ජීවිතයක් ගෙවන්නට අපි හැම දෙනාටම දහම් දානයේ බෙදා දීමට දායකත්වයේ දැරීමේ කුසල බලය හේතු වාසනා වේවා කියලා අපි බුද්ධාලම්බන ප්‍රීතියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ සේනාධීර පින්වත් මැතිනි අදිෂ්ඨාන කරන්නේ 1987 නොවැම්බර් මාසේ 7 වෙනිදා අභාවයට පත් වුණු විශ්‍රාමික පොලිස් නිලධාරී දොරේ දරෝ DS සේනාධීර දයාදර ස්වාමි පුත්‍රයාණන් වහන්සේටත් එතුමාගේ වගේම සේනාධීර අම්මාගේ උභය කුල වංශයේ අභාවයට පත් වුණු මව්පියන් වහන්සේලා ග්‍රේෂන් ජයවර්ධන ආදරණීය බෑණනුවන් හා මියගිය රණවිරුවන් ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට ඒ සියලු දෙනාම මේ අනන්ත විශ්වයේ කොතනක රැඳුණත් අධ්‍යාත්මික තලයේ වෙත අපි හැමදෙනාගේ පුණ්‍ය ශක්තිය ගමන් කෙරේවා. ඒත්තන්ට සූක්ෂම ශරීර වලින් මෙවැනි භූමි වලට ඒකරාශී වෙන්නට තරම් සවියක් වෙත්නම් ඒකරාශීව දහම් හඬ ආසා සොම්නස් බවට පත්ව අද අපේ නම ගුණ සිහිපත් කරලා අපට පින් දෙන ධර්ම දානයයි කියන හැඟීමෙන්
මේ පින අත්පත් කොට සිත්පත් කොට සෙත්පත් කොට සුඛී භාවයෙන් සසර තරණය කරත්වා කියලා අදිෂ්ඨාන කරමු. ආදරණීය ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි, අද නිරායාසින් නමුත් මම ධර්මදේශනාව සඳහා මාතෘකාව තැබුව ගාථාව කොතරම් අද දවසේ අපේ net fm ගුවන් විදුලියේ ජන්මදිනයත් එක්ක ආදේශ කළ බැලුවම වටිනවද කියලා මට හිතෙනවා. සීල ගුණයක තියෙන අගය වටිනාකම ගැන කියලා දෙන්නයි මේ ධර්මදේශනාවේ තේමාව. මම කල්පනා කළේ මේ ගාථාරත්නය හොඳ නේද කියලා. ඒ ගාථාරත්නයේ පසුතලයත් මම ටිකක් මතක් කරන්නම්. එතුමා වාසය කළේ දඹදිව මච්චිකාසණ්ඩ කියන නගරේ. ඒ නගරේ මිනිස්සු කොහොමටත් හරීම ශ්‍රද්ධාවන්තයි. සැදැහැවතුන් අතර සැදැහැවත් කෙනෙක් තමයි සද්ධාතර උතුම් පුරුෂයෙක් තමයි චිත්තසිරිතුමා කියන්නේ. මේ චිත්තසිරිතුමා බොහොම පින්කම් කරමින් ඉන්න අතරේ පස්වක තවුසන්ගේ අවසන් භික්ෂුව අපි දන්නවා පැවිදි වුණාට පස්සේ. කවුද? කොණ්ණඤ්ඤ වප්පබද්දිය මහානාම අස්සජි. මේ අස්සජි ස්වාමින්වන් වහන්සේට දවසක් අවස්ථාව සැලසෙනවා චිත්තසිරිතුමාට දාන වස්තුව පූජ කරගන්න. ඉතින් උන්වහන්සේ වැඩමෝලා සිය මාලිගාවේදී ධනක් පූජ කරලා උන්වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සසර සිත බැඳුණු රැහන් තුන ගැන එහි භව චක්‍රයට සපේන දායකත්වය ගැන ඒ වගේම එහි ඇති සාංසාරික දුක්ඛිත ස්වභාවය ගැන විවරණයක් කරලා දේශනා කළාම එතුමා සෝවාන් මාර්ගයට පත් වුණා. ඉන් අනතුරුව එතුමාට තිබුණ ලස්සන උයනක් අම්බාටක කියලා. ඒ අම්බාටක උයන සකස් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. එදා ඒ දේශනාව වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ තෝරගත්ත දේශනා මාතෘකාව හරහා සක්‍රදාගාමි මාර්ග ධර්මයත් පහු කරලා ඊළඟට මොකද්ද මාර්ග ධර්මේ? අනාගාමි මාර්ග ධර්මේ. අනාගාමි මාර්ග ධර්මයේ දක්වා හිත වඩව ගන්න පුළුවන් වුණා. දැන් මේ චිත්ත සිටිතුමා යම් යම් තැනකට ගමන් කරනවද ඒ යන හැම තැනකම එතුමාට හරියට ගෞරව ලැබෙනවා. මිනිස්සු සමහර වැඩිහිටියෝ පවා වඳිනවා. පින්නත් ඔබත් ඒ වගේ අත්දකින්න ලැබලා ඇති. දැන් වයසින් බාල කෙනෙක් වුණත් බණ ටිකක් කියලා දෙනවා නම් වයස ගැන හිතන්නේ නැතුව වැඩිහිටිය ඇත්ත පවා ඒ බණ කියන ඇත්තට වඳිනවා. මම දැකලා තියෙනවා ගිහියෝ ගිහියන්ට. ඒ තරමටම ශ්‍රද්ධාදී සීලාදී ගුණයන්ගෙන් සමන්වාගත වෙනකොට යන යන තැන ගෞරව ලැබෙනවා. දැන් මම කිව්වා අද දවස හරි වටිනවා මේ ධර්ම මාතෘකාවට එක්ක අපේ ගුවන්විදුලියේ ජන්මදිනයට යමක් සම්බන්ධ කරන්න කියලා. ඒකට මම තවත් විනාඩියක වෙලාවක් ගන්නවා. ඉතින් දැන් මේ දවසක් ආනන්ද හාමුදුරන්ට පේනවා ආනන්ද මාහිමියන් වහන්සේත් මහමග වඩිනකොට ආනන්ද මාහිමියන් වහන්සේටත් ලෝකේ හරියට ගෞරව කරනවා. චිත්තසිටුතුමාත් මහමග යනකොට චිත්තසිටුතුමාටත් ගෞරව කරනවා. දැන් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා බුදු හාමුදුරුවනේ මට මිනිස්සු දක්වන යම් ගෞරවයක් ආචාරශීලී බවක් ඇද්ද? චිත්තසිටුතුමාටත් ඒ විදිහටම ආදරෙයිනේ. චිත්තසිටුතුමාටත් ඒ විදිහටම ගෞරව කරනවානේ. ආන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ගාථාව තමයි ආනන්ද ඒ සිටුතුමා සියල්ලෙන් සියලු තැනදී ගෞරව ලබන්නට හේතු කාරණා වෙන්නේ එතුමගේ තියෙන ශ්‍රද්ධා සම්පත්තියේ ගුණය. ශ්‍රද්ධාව කාටව පෙන්නන එකක් නෙමෙයි. හිත ඇතුලේ ශ්‍රද්ධා සම්පත්තියේ ශක්තිය තියෙනවා. ඒ ශක්තිය බැහැරට විහිඳෙනකොට හැම හිතක්ම ඉබේටම ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්ත පුද්ගලයා වෙත නැමෙනවා. දැන් අපි net fm ගුවන්විදුලිය ගත්තොත්
ඇත්තටම කොයිතරම් ශාසනික ශ්‍රද්ධාවක් තියෙනවද කියන කාරණාව පැහැදිලි හැම අවුරුද්දකට වතාවක් උදාර කටින මහ පිංකමක් සිද්ධ කරනවා ලොකු ධනයක් වේදම් කරලා. අන් කිසිවක් නිසා නෙමෙයි ඒ සභාපතිතුමන් ඇතුළු අපේ කාර්ය මණ්ඩලයේ තියෙන නිලධාරි මණ්ඩලය තුළ තියෙන අසීමිත ශ්‍රද්ධාව. දැන් මේ පිළිබඳව මූලික සාකච්ඡාවක් කරනකොට බහුතරයක් විරුද්ධ වුණා නම් අනිසෝවා කරන්න බෑ කියලා. ඇත්තටම මේ වගේ කටයුතු කරන්න අමාරුයි. සියලු දෙනා එක පැහැර එක ප්‍රමාණයටම ශ්‍රද්ධාවෙන් පිරිච්ච හිතක් ඇතුව ජීවත් වෙන නිසා නෙත් FM ගුවන් විදුලිය අර චිත්‍රසිතුමාට වගේම හැම හිතකම ජීවත් වෙනවා. හැම හිතකම ජීවත් වෙනවා. දැන් අපට දහසක් පිරිසක් මැද්දට ගියොත් අඩු ගානේ 900 දෙනෙක්වත් කියනවා අපි හැමදාම අපේ හඳුරන්නේ අහන්නේ නෙත් FM ගුවන් විදුලිය. මොකවත් තෑගි භෝග දීලා නෙමෙයි. මේක අහනවා නම් මේ සල්ලි ටික දෙනවා කියලා නෙමෙයි. ශ්‍රද්ධා සිතේ ශක්තිය තුලින් අවංකව ශාසනයට නැමිලා කටයුතු කරනකොට ඇතිවෙන ප්‍රතිඵලය. දැන් ලංකාවේ ලෝකේ හැම වෙහෙර විහාරයකම කටින මහ පිංකමක් කරනවා. ඒ කටින මහ පිංකම කරන්නේ ශ්‍රද්ධාවෙන් යුක්ත සිතුවිලි වලින් යුක්තව භික්ෂුන් වහන්සේ ගිහි පැවිදි දෙපක්ෂයකට එකතු වෙලා තුන් මාසයක් හතර මාසයක් ශ්‍රද්ධාවෙන් වතපුරන එකේ ප්‍රතිඵල වශයෙන් තමයි මේ උදාර මහ පිංකම් අසිරිමත් පිංකම් ලක්ෂ ගණනක් වේදම් කරලා පිංකම් කරන්නේ අන්නේ ශ්‍රද්ධා සිතේ ශක්තිය නිසා. වස් එළඹෙන භික්ෂුන් වහන්සේට ඒ නිසා තමයි කියන්නේ ශ්‍රද්ධාවත් සීලයත් මනවින් ආරක්ෂා කරගන්න. වැසි සලුව පිළිගන්නන වෙලාවේ කියන්නේ ඔබ වහන්සේ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ඔබ වහන්සේ අර්ථය ග්‍රහණය කරගන්න සාසනේ. ඒතර අර්ථයෙන් ධර්මයෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් හිත පොරවගත්ත කෙනෙකුට ලැබෙන ප්‍රතිඵලය ඒකයි. ඒ වගේම නිතරම සිල්වත් ජීවිතයක් සඳහා මඟ පෙන්වන නාලිකාවක් හැටියටයි අයුක්ති අසාධාරණයේ සමාජමය වශයෙන් ගත්තොත් කොතනද තියෙන්නේ? බැලුංගල වැනි වැඩසටහන් වලින් ඒ අයුක්ති අසාධාරණය සොයාගෙන ගිහිල්ලා ඊට මාධ්‍ය ආයතනයක් හැටියට ගන්න පුළුවන් පියවර, නොබියව ගන්න ආයතනයක් හැටියෙනුත් ජාතියට පණපවන අසරණයන්ට පිහිට වෙන පින්කම් ගැන මේ දෙපැය පුරාම කිව්වත් ඉවරයක් නැති තරම්. ඒ මම සාමාන්‍යයෙන් දන්න කුඩා වපසරිය. ඊළඟට අපේ පුතා මතක් කළා වගේ අපිට ජන්මදිනයේ අද අභිමානින් සමරන්න ලැබිලා තියෙන මේ රටේ ලෝකේ ජනතාව නිසා. ඒ අය මොන පින්කමද මතක් කරන්නේ ආයතනයක් වශයෙන් ඕන වෙලාවක ලොකු විශ්වාසයකින් ඒ සඳහා දායකත්වයේ දරනවා. මේ ධර්මදේශනා ගත්තොත් මේ ඉරිදා උදේ ධර්මදේශනාවේ දායකත්වයේ ගන්න කොයිතරම් පිරිසක් තව අවුරුදු ගාණක් යහට වුණත් දායකත්වයේ දරාගෙන ඉන්න පිරිස් ඉන්නවා. එක් අවුරුද්දක් දායකත්වයේ දරලා ධර්මදේශනාවක් කළොත් ඊළඟ අවුරුද්දට දිනේ එදාම වෙන් කරගන්නවා. අපේ ආයතනයේ ධර්මදේශනා කිසිවක දායකත්වයේ හිඟ නැහැ මං හිතන්නේ. ඒ තරම් විශාල කැපවීමක් ඔබ හැමදෙනා යොදන නිසා ආයතනයක් යම් ගෞරවයක් ලැබනවා නම් ඒ ආයතනික ගෞරවයේ සියලු ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට හිමි වෙනවා. පින්නත් ඔබේ ජීවිතයට අර කිව්වාගේ යම් කිසි දුක්ගින්දරක් නිවා ගන්න හිත හදාගෙන ජීවිතයට මුහුණ දෙන්න ධර්මයේ උපකාර වුණා නම් ඒ සඳහා කළගුණ සැලකීම් වශයෙන් ආයතනය ඔබටත් පිම්පෙත් පවරල ආශිර්වාද කරන්න යන ධර්ම දේශනාව කරන්න. ඔබ හැමදෙනාම ලොව කොතරක හිටියත් අනේ මගේ රටට ජාතියට වැඩක් කරන ආයතනය අභිවෘද්ධිදායක වේවා කියලා සාදු හදවතින් අදිෂ්ඨාන කරන්න ඕනේ. ඉතින් අනඳ මාහිමියන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ චිත්ත සිටුතුමාගේ ගුණ කදම්බය ගැන කරුණු ගොඩක් මතක් කළා. ඒ අතර වැඩි විවරණයක් අටුවාවේ කළා තියෙනවා සීල සම්පත්තිය ගැන. අපි අද කතා කරන්නේ දැන් දිගින් දිගටම දේශනා කරගෙන යන මාතෘකාවල සීල සම්පත්තිය පිළිබඳව. ආයෙත් අපි ගිය ඉරිදට අපේ හිත යොමු කරමු. කුරු ධර්ම ජාතකයේ ඉතිරි ටික මම අද දේශනා කරන්නම් කියලා පොරොන්දු වුණානේ. කුරු ධර්ම ජාතකය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතුණු පසුබිම වර්තමාන කතාවත් ඔබට මතකයි.
අර එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනවා අහසේ පියාඹන හංසයෙකුට පහර දීලා ඒ හංසයා බිම හෙලපු කතා පුවතනේ අපි එදා කතා කළේ ඒ සිද්ධිය බුදුහාමුදුරන්ට සැලුණාම බුදුරජාණන් වහන්සේ සිහි කරනවා හොඳට මතක තියාගන්න බුද්ධ ශාසනයක් හමු වෙච්ච කාලේ බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්න කාලේ මේ වගේ පාප කර්ම භික්ෂුන්ට කරන්න පුළුවන් නම් මතක තියාගන්න බුදුවරු නැති කාලෙත් හරියට සීලය ආරක්ෂා කරගත්ත රාජරාජාදීන් ඉන්නවා. ඒ අතීත කතා පුවතේ හරිම ලස්සන විවරණයක් තියෙනවා සීලය කොයිතරම් පරිස්සමෙන් පෞසිද්ධ නොවන තැන් ගැන පවා පෞසිද්ධ වෙනවද කියන සැකයෙන් බලලා සීලය බලවත්ව ආරක්ෂා කර ගැනීමෙන් එදා අපි ඔබට සිහිපත් කළා වගේ කලිඟුරට දන්තපුර නගරයේ දීර්ඝ කාලයක් බලපාපු දුර්භික්ෂය අවසන් කරගෙන රටක් සශ්‍රීක කරන්නත් සීල සම්පත්තිය හේතු වුණා. එයින් රජුරෝ තමයි පළවෙනිම සිල්වන්ත භාවයේ පිහිටන්නට ඕන. මේ කතා පුවතේ තියෙනවා 11 දෙනෙකු සිල් රැකගත්තු ආකාරය අපි ඒ පැත්තට යන්න ඉස්සෙල්ලා. පින්වත් ඔබටත් පුළුවන් තමන් රකින පංචශීල සම්පත්තිය මූලික කරගෙන තමන්ගේ ජීවිතයට එන දුක් බය රෝග උපද්‍රව ඒ වගේම හිතින් යම් යම් පීඩාවල් විඳිනවා නම් ඒ පීඩාවන් වලින් අත් මිදෙන්න තමන්ගේ සීල සම්පත්තියෙන් සත්‍යයක් ව්‍යාවක් කරන්න. ඉතින් මම පුරුදු විදිහට මම පදයක් කියනවා. ඊළඟට අපේ ධර්මශාලාවෙත් අපේ නැගණිය ඇතුළු පින්නතුල්ලා ඒ පදේ මා එක්ක සජ්ජායනා කරේ මම ප්‍රකාශ කළාම පින්නත් ඔබත් මේ සත්‍යක්‍රියාව ලියා ගන්න පුළුවන් නම් පුංචි කවිවලින් තියෙන්නේ සජ්ජායනා කරමින් ලියා ගන්නවා නම් පින්නත් ඔබටත් අත්හදා බලන්න පුළුවන් මගේ සීල සම්පත්තියේ ශක්තියෙන් ආනුභවයෙන් මට මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මට පුළුවන්කම ලැබුණා කියලා ඔබ අපට කතා කරලා කියනවා නම් ස්වාමීනි අහවල් සත්‍යක්‍රියාව අපි කළා ඔබ වහන්සේ කියා දුන්න විදිහට ඒකෙන් අපේ බොහෝ දුක්ගිනි වේදනා නිවා ගන්න ශක්තිය ලැබුණා කියලා පින්වත් ඔබ ධර්මයේ අකාලික ප්‍රතිඵල ගැන අපටත් කියනවා නම් හරි සන්තෝසයි. ඔන්න මම කවි කීපයකින් ඒක දැන් කියා දෙනවා. පින්නතුල මං කිව්වම ගෙදර හිටියත් සජ්ජහායනා කරමින් ලියා ගන්න පුළුවන් ඇත්තෝ ඒක ලියා සටහන් කර ගනිමින්ම ඒ සත්‍යක්‍රියාව හුරු පුරුදු වෙන්න ඕන. හැබැයි දෙවනි පැය එහෙම ආපහු අහවල් කවිය කෑල්ල බැරි වුණා කියලා එහෙම අහනවා නෙවෙයි. කලින් පටන් ගන්න එක හොඳයි කියලා. එහෙනම් බලන්න ලස්සන සාදු නාදයකුත් පවත්වන්නකෝ. සාදු සාදු සාදු. ආරිය උතුමන් රැකගත් සීලය ආරිය උතුමන් රැකගත් සීලය මමත් රකිමි ඒ උත්තම සීලය මමත් රකිමි ඒ උත්තම සීලය සත්‍තිය මයි බලයක් ඇති සීලය සත්‍තියමයි බලයක් ඇති සීලය ඉටු වේවා මගේ පැතුමන් දාමය ඉටු වේවා මගේ පැතුමන් දාමය උදව්ව හැටියට මා එක්ක මුළු කවියම කියමු දැන්. ආරිය උතුමන් රැකගත් සීලය මමත් රකිමි උත්තම සීලය සත්‍තියමයි බලයක් ඇති සීලය ඉටු වේවා මගේ ඇතුමන් දාමය පරපන නැසුමෙන් මම වෙන්නුවා පරපන නැසුමෙන් මම වෙන්නුවා
පැතුවා මිය යන අය හට ජීවය පැතුවා ඒ ශීලයේ බල සත්‍ය වේවා ඒ ශීලයේ බල සත්‍ය වේවා පවතින දුක් දොම්නස් දුර වේවා පවතින දුක් දොම්නස් දුර වේවා පරපන නැසුමින් මම වෙන්නුවා මිය යන අය හට ජීවය පැතුවා ඒ ශීලයේ බල සත්‍ය වේවා පවතින දුක් දොම්නස් දුර වේවා සොරකම් කෙරුමෙන් මම වෙන්නුවා සොරකම් කෙරුමෙන් මම වෙන්නුවා අන්සතු දේවල සුරැකුම පැතුවා අන්සතු දේවල සුරැකුම පැතුවා ඒසිලයේ ගුණ සත්‍ය වේවා ඒසිලයේ ගුණ සත්‍ය වේවා පවතින බිය ගති හැම දුර වේවා පවතින බිය ගති හැම දුර වේවා සොරකම් කෙරුමෙන් මම වෙන්නුවා අන්සතු දේවල සුරැකුම පැතුවා ඒ සීලයේ ගුණ සත්‍ය වේවා පවතින බිය ගති හැම දුර වේවා ආමේ වරදින් මගේ සිත මුදවා කාමෙහි වරදින් මගේ සිත මුදවා පවුලක සමගිය මම ඇති කෙරුවා පවුලක සමගිය මම ඇති කෙරුවා ඒ සීලයේ ගුණ සත්‍ය වෙනවා ඒ සීලයේ ගුණ සත්‍ය වෙනවා පවතින හැම රෝගයෝ දුර වෙනවා පවතින හැම රෝගයෝ දුර වෙනවා ආමේ වරදින් මගේ සිත මුදවා පවුලක සමගිය මම ඇති කෙරුවා ඒ සීලයේ ගුණ සත්‍ය වෙනවා පවතින හැම රෝගයෝ දුර වෙනවා ඊළඟ කවිය විශේෂ අවධානයෙන් අහගෙන ඉන්න හැමදාම කියනවනේ සත්‍යක්‍රියාවක් කරන්න කියලා කුමක් සඳහාද නොමගට ගිහින් මගේ දරුවෝ මගේ හාමුදුරුවනේ ඒ දරුවෝ සුමගට ගන්න පුළුවන් මොනවාරි වැඩපිළිවෙලක් මට කියලා දෙන්න එකක් උපදෙස් දෙන එක අනිත් එක අනුත්තර පුරුෂ ධම්ම සාරති ගුණේ මූලික කරගෙන එදා භාග්‍යතුන් වහන්සේ නොමගට වැටිච්ච ඇත්තන්ගේ ජීවිත සුමගට ගන්නට
ක්‍රියාත්මක කළා සත්‍යයි කියන සත්‍ය අනුභවය හිතට නගා ගන්න එක. අනිත් කාරණේ තමයි මගේ ජීවිතේ මම කවදාවත් දැනදැන බොරුවක් කියලා නැහැ කියන සත්‍ය ක්‍රියාව මූලික කරගෙන අදිෂ්ඨාන කරන එක. මෙහෙමයි අදිෂ්ඨාන කරන්නේ. මුසාබසින් මාගේ සිත වෙන් කෙරුවා, මුසාබසින් මාගේ සිත වෙන් කෙරුවා, සත්‍යය වදනට මුව යොමු කෙරුවා, සත්‍යය වදනට මුව යොමු කෙරුවා, ඒ ශීලයේ ගුණ සත්‍යය වෙනවා, ඒ ශීලයේ ගුණ සත්‍යය වෙනවා, නොමගට ගිය ආය සුමගට එත්වා, නොමගට ගිය ආය සුමගට එත්වා, මුසාබසින් මාගේ සිත වෙන් කෙරුවා, සත්‍යය වදනට මුව යොමු කෙරුවා, ඒ සීලයේ ගුණ සත්‍යය වෙනවා, නොමගට ගිය ආය සුමගට එත්වා. ඔබට කවියට සමහර කරුණු එකතු කරගන්න පුළුවන්. නොමගට ගිය පුතු සුමගට එත්වා, දරුවෙක් නම් අනිත් කෙනෙක් නම් ඒත් එහෙමයි. ඊළඟට අවසාන කවිය, සුරාපානයෙන් සිත මුදවාගෙන, සුරාපානයෙන් සිත මුදවාගෙන, මාන මදෙන් මාගේ සිත මුදවාගෙන, මාන මදෙන් මාගේ සිත මුදවාගෙන, ගුණධම්මගේ සිත තුලවා පුරාගෙන, ගුණධම්මගේ සිත තුලවා පුරාගෙන, පෙරුම් පුරමිමේ භවය නිමාවෙන, පෙරුම් පුරමිමේ භවය නිමාවෙන, සුරාපානයෙන් සිත මුදවාගෙන, මාන මදෙන් මාගේ සිත මුදවාගෙන, ගුණධම්මගේ සිත තුලවා පුරාගෙන, පෙරුම් පුරමිමේ භවය නිමාවෙන. දැන් ඔය පංචශීලයේ මූලික කරගෙන අපි ඔය සත්‍යක්‍රියාව නිර්මාණය කරගත්තේ. එතකොට මම එක කවියක් විතරයි අවධාරණයෙන් කිව්වේ නොමගට ගියාය සුමගට එත්වා කියලා. හැම කවියකම කෙලවරට ඔබේ හිත දැවෙනම ගැටලුව ඒක නම් අධ්‍යාත්මිකව තමන්ගේ සීලය බලවත් ලෙස ශක්තිමත් කරගෙන. දැන් ඒ හැම කවියකම තියෙනවා සීලය ආරක්ෂා කරගන්න පැතිකඩ දෙකක්. එකක් පවින් අත්මිදීම, අනිත් එක පිනෙහි යෙදීම. ඒක කොහොමද වෙන්නේ? පරපණ නැසුමින් මම වෙන්නුවා. ඒක එක්තරා සත්‍යක්‍රියාවක්. පරපණ නැසීමෙන් වෙන්නු තරමට සත්‍යක්‍රියාව බලගැන්වෙන්නේ නැහැ. මැරෙන්න යන සතෙකුට වතුර පොදක් දීලා තිනවනම්, ඒ වගේම යම්කිසි රෝගී කෙනෙකුට හදවතින්ම බෝධි පූජාවක් කරලා සෙත් ප්‍රාර්ථනා කරලා තිනවනම්, ඒත් නැත්තම් මෛත්‍රී භාවනා වඩලා අදිෂ්ඨාන කරලා අනේ ඔබ සුවපත් වෙන්න ඕන කියලා මුළුමනින් සෙත් පතලා තිනවනම්, ඒ තුලින් එක මොහොතක් හරි ආයුෂ දීර්ඝ වෙනවා. පින්වත් මේ සත්‍යක්‍රියාවේ බලේ ආන් ඒ අංශ දෙකම එකතු වුණොත් තමයි සත්‍යක්‍රියාව හුඟක් බලවත්. ඒකමනේ සීල සම්පත්තිය කියන්නේ. වේරමණී එක සිල්පදයක්,
සික්ඛාපදං තව සිල්පදයක්. වැඩ තුනක් තියෙනවා ක්‍රියාත්මක කරන්න. තුන්වෙනි එක සමාධියාමි. ඒ සමාධියාමි කියන්නේ ආර්ය උතුමන් රැකගත් සීලය. මමත් රකිමි ඒ උත්තම සීලය. සමාධියාමි කියන පදේ නිකම්ම සමාදන් වෙනව නෙමෙයි. සම්මාදන් වෙනවා, එකතු වෙනවා. කාටද? ආර්යයන් වහන්සේලාගේ ගුණයට. මේ සත්‍යක්‍රියාව තුළ ආර්යයන් වහන්සේලාගේ අධ්‍යාත්මයෙන් යමක් අදිෂ්ඨාන කළා නම්, ඒ අදිෂ්ඨානේ දා ඉෂ්ට සිද්ධ වුණා නම්, අර මම කිව්වාගේ දැවෙන සිත අපි හිතමුකෝ දැන් නොමගට ගියායි සුමගට එත්වා කියන එක එක කවියකටනේ ගත්තේ. පළවෙනි කවියට අරගෙන මේක අත්දැකීමෙන්ම සන්දිට්ඨිකව අකාලිකව ධර්මයේ ප්‍රතිඵල ලබන්න. ගොඩක් බණ කියනට වඩා එකක් හරියට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරන හැටි කියලා දෙන්න පුළුවන් වුණොත් හුඟක් වටිනවා. දැන් පරපණ නැසුමින් මම වෙන්නුවා මිය යන අයහට ජීවය පැතුවා. ඒ සීලය බල සත්‍ය වේවා, නොමගට ගිය පුතු සුමගට ඒවා. ඊළඟට අදින්නා දාන ගැනත් එහෙමයි. කාමිත්‍යාචාරය ගැනත් එහෙමයි. මුසාවාදය ගැනත් එහෙමයි. සුරාමේර ගැනත් එහෙමයි. එයනම් ඔබේ දැවෙන ගැටලුව ඒක ඒ පංචශීලයේ සත්‍යක්‍රියා කරන්න. මොකද අපි මේ කුරු ධර්ම ජාතකයේ පදරම් වෙලා තියෙනේම පංචශීලයේ මැනවින්ම රකින්න එකෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන. ඒ ගැන කතා කරන්නට නම් මේකත් අපි පුහුණු වෙන්න ඕනේ. නැත්නම් අපි ඒක කතාවක් විතරක් වශයෙන් අහලා නිකන් ඉන්නවා. එදිනදා ජීවිතේට අපි හිතමු අපට යම් රෝගාබාධ තත්ත්වයන් තියෙනවා. සමහර දේවල් අපිට බේත් හෙත් අරගෙන සුවපත් කරගන්න පුළුවන්. නමුත් කර්මජ රෝග නිසා හටගන්න රෝගාබාධයක් නම් ඒකට පුණ්‍ය කර්ම බලවේගයක් මේ පංචශීලය හරහා යොදවලා ඒ සම්පූර්ණයෙන් සමහන් කරන්න පුළුවන්. අපේ විශ්ව ශක්තියන් වගේම අධ්‍යාත්මික ශක්තියෙන් අපේ ජීවිතේ බොහෝ දේවල් ඉෂ්ට කරගන්න පුළුවන්. අපේ ජීවිතේට පරිබෝධ වැඩිපුර එල්ල වෙන්නේ එක්කෝ විශ්ව ශක්තියෙන් එක්කෝ කර්ම ශක්තියෙන්. එනා විශ්ව ශක්තියෙන් ලෙඩසුව කරන එකටත් මේ සත්‍යක්‍රියා බලෙම උපකාරයි. එතකොට මම දැන් එක කතාවක් හරි කෙටියෙන් අද කියලා දෙන්න උත්සාහ කරනවා. අර කලින්ගු රට දන්තපුර නුවරට වැස්ස නැති නිසා කුරු රටේ ඉඳිපත් නුවර ධනංජය රජුරුවන් වාසය කරන කාලේ, කියන අපේ බෝසතාණන් වහන්සේ රජකම් කරන කාලේ ඇතා ඉල්ලගෙන යන්න පණිවිඩයක් එව්වා කියලා අපි කිව්වා ගේ සත්‍ය. ඇත අරගෙන ගියත් නගරේට වැහි බින්දුවක්වත් වැටුනේ නැහැ. ආරංචියක් ආව ඒ රටේ හැමෝම කුරු ධර්මය ආරක්ෂා කරනවා. දැන් බුදුහාමුදුරුවෝ නැහැ ඒ කාලේ. නමුත් සමාජ සම්මත කුරු රටේ ජනතාව සම්මත කරගත්ත ගුණධර්ම ටික නිසා ඒකට අපි කුරු ධර්මය කියනවා. කුරු ධර්මය යන කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මයි පින්නතුර කියනවා පංචශීලය කියලා. දැන් ආපහු ඇවිල්ලා බමුණෝ රජුරවන්ට කියනවා, රජතුමනි, ඔබතුමා කුරු ධර්මයේ රකින්නයි කියලා හරි ප්‍රසිද්ධයි. ඒකේ පංචශීලය හරියට ආරක්ෂා කරනවා කියලා හරි ප්‍රසිද්ධයි. අපේ රජුරුව කිව්වා, එතුමා අහලා තියෙනවායි කියලා කුරු ධර්මයේ රකින්න ජනතාවක් ඉන්න රට ශාස්ත්‍රීක වෙනවා කියලා. එනිසා රම්පතක ලියාගෙන යන්නයි අපි ආවේ ඔබතුමාගේ කුරු ධර්මයේ. ඊට පස්සේ කියනවා, අනේ දරුවනි, ඇත්ත තමයි මං හරියට කුරු ධර්මයේ රකින්න කෙනෙක්. නමුත් මට එක්තරා සැකයක් තියෙනවා. ඒ තමයි මම අවුරුද්දකට සැරයක් අපේ රටේ සම්මත කරගත්ත උත්සවයකදී චිත්‍රරාජ කියන යක්ෂයාලගෙන් ඉඳලා ඊතල විදින ක්‍රීඩාවක් කරනවා මිනිසුන් සතුටු වෙන්න. ඉතින් ඊතල හතරක් හතර පැත්තට විද්දමන් එක උත්සවයකදී එක ඊතලයක් විලකට වැටුණා. ඒ විලට වැටිච්ච ඊතලය මත්සෙකුගේ මාළුවෙකුගේ ඇඟේ වැදුනද කියලා මට සැකයක් තියෙනවා. රජතුමනි, ඔබතුමා සතෙක් ඝාතනය කරන්න හිතුවෙත් නැහැ. අනික ඔබතුමා සතෙක් මගේ ඊපහරින් මැරුණා කියලා දන්නෙත් නැහැ, දැක්කෙත් නැහැ. සැකයෙන් පව ඔබතුමා ප්‍රාණඝාතයෙන් වෙලා ඉන්නවා නම් මේ විදිහට ඔබතුමා වැනි උත්තමයෙක් අතින් ප්‍රාණඝාතයක් කෙසේ නම් සිද්ධ වෙයිද? ස්වාමීනි, අපට අනුකම්පාවෙන් ඔබ වහන්සේ කුරු ධර්මයේ ලියලා දෙන්න. අන්න රම්පතක ලියලා දුන්නා. එතකොට කුරු ධර්මයේ කියෙම කේටද? පංචශීලය. පංචශීලයේ රම්පතක ලියලා දුන්නා. දැන් ඔන්න අපට තවත් පොඩි
උපකාරයක් මේකෙන් ගන්න පුළුවන්. දැන් අපි ඒ විවිධ බ්‍රාහ්මණ ශ්ලෝක ලියලා යන්ත්‍ර හදනට වඩා නමස්කාරයේ තුන් වතාවක් රම්පතක ලියලා, එහෙම නැත්නම් පංචශීලය රම්පත්‍රයක ලියලා ඒකෙන් යන්ත්‍රයක් හදලා පළඳ ගත්තොත් කොච්චර වටිනවද? හිතේ තියෙන ඕන ධර්මතාවය තමයි. නමුත් යන්ත්‍රයක ලියන්න පුළුවන්, තඹ තහඩුව කොහො රම්පත්‍රයක ලියන්න පුළුවන් මහා ගුණයක් තියෙන බලයක් තියෙන එකක්. එතකොට මේ පංචශීලය ඒකෙන් ඇත්තටම ප්‍රතිඵල ලැබුණා ඉලිපත් නුවරට. ඉතින් ඔන්න රජුරෝ කියනවා මට වඩා හැබැයි අපේ අම්මා හොඳින් කුරු ධර්මය ආරක්ෂා කරනවා. දැන් පළවෙනි සැකය පින්නත් ඔබට මතකයි මොකද්ද? ඊතලය මත්සෙකුගේ ඇඟේ වැදිලා මත්සයා මලාද කියලා සැකයෙන් හිතන නිසා මට මගේ සීලේ පිරිසුදු බව ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මට ලියලා දෙන්න බෑ කිව්වම පෙරැත්ත කරපු නිසා ලියලා දුන්නා. කරුණුත් පැහැදිලි කරලා දුන්නා. අපේ අම්මා හැබැයි මැනවින්ම කුරු ධර්මය ආරක්ෂා කරනවා. ඒ නිසා අපේ අම්මා ළඟට ගිහිල්ලා පොඩ්ඩක් ඕක ලියාගෙන ගියොත් වැඩිය හොඳයි කියලා මට හිතෙනවා. රජුරෝ යෝජනා කරනවා. දැන් අර බමුණෝ ගියා අම්මා ගාවට. අම්මා ගාවට ගිහිල්ලා කියන අම්මේ ආවල් රජුරෝගේ පණිවිඩය අනුවයි අපි මේ රටට ආවේ. ඔබතුමාගේ පුතා රජුරෝ කුරු ධර්මය ආරක්ෂා කරනවායි කියලා අපිට ආරංචි වෙලා ඒක ලියාගන්න ගියාම කියනවා මට වඩා හොඳට අපේ අම්මා කුරු ධර්මය ආරක්ෂා කරනවා. ඒ නිසා අපේ අම්මා ළඟට ගිහිල්ලා ලියවගන්නයි කියලා රජුරෝ යෝජනාවක් කළා. ඒකටයි මේ ආවේ. එතුමියත් කියනවා අනේ පුතා ඇත්ත තමයි. කුරු ධර්මය නම් හොඳට ආරක්ෂා කරන කෙනෙක්. නමුත් මට දැන් ඉස්සර වගේ සත්‍යක්‍රියාව කරන්න බෑ. මගේ අතින් පොඩි වරදක් වුණා කියලා මට හිතෙනවා. මොකක්ද අම්මේ වැරද්ද? දවසක් මගේ පුතාට රජුරුවන්ට ලක්ෂයක් වටිනා සඳුන් හරයකුත් 1000ක් වටින රන්මාලයකුත් පඳුරු පාක් කුඩම් වශයෙන් වෙනත් රටකින් ලැබුණා. ඉතින් දැන් මගේ ලොකු පුතානේ රජුරුව, ලොකු පුතාගේ අගබිසව ඒ නිසා ටිකක් සස්ත්‍රීකයි. රජුරුවන්ගේ අගබිසෝනේ. මගේ බාල පුතා යුව රජුරුව. යුව රජුරුවන්ට ඉතින් එච්චර සස්ත්‍රීක නැහැ. ඒ නිසා මම කල්පනා කළා ලක්ෂයක් වන්න සඳුන් හරේ මම බාල පුතාගේ යුව රජුරුවන්ගේ දුවට දෙන්නා. ලේලිට දෙන්නා. 1000ක් වන්න රන්මාලය කාටද දෙන්නේ? රජුරුවන්ගේ, ඒ කියන්නේ මගේ ලොකු පුතාගේ නෝනට දෙන්න. මම හැබැයි ඒක දීලා පස්සේ කල්පනා කළා යමක් දෙන්න හිතනකොට පංගු peeru බලපු එක දරු දෙන්නටම සමානව හිතන්න ඕන එකේ මම මෙහෙම හිතපු එක වැරද්දක්ද කියලා මගේ සැකයක් තියෙනවා. මමනු කියනවා තමන් සන්තක දේ. වැඩියෙන් හිඟපාඩු තියෙන තැනට යමක් වැඩිපුර දුන්නට කමක් නැහැ. යමක් යහමින් තියෙන අයට අඩු දෙයක් දුන්නට කමක් නැහැ. ඒකෙන් අම්මගේ සීලයට මොන විදිහටවත් අන්තරාවක් වෙන්නේ නැහැ. අම්මේ නිසා අම්මගේ සීලය අපට රම්පතක ලියලා දෙන්න. පුතේ පෙරැත්ත කරනවා නම් මම ලියලා දෙන්නම්. මම ওই මගේ හිතේ තියෙන සැකේ ගැන කිව්වේ. බලන්නකෝ අසාධාරණයකින් තොරව මව්පියෝ කොච්චර දරුවෝ දිහා සමානාත්මතාවයෙන් බලලා තියෙනවද? සමගේ සීලය ගැන කොච්චර සැලකිලිමත් වෙලා තියෙනවද කියලා. ඊටපස්සේ කියන හැබැයි පුතෝ දරුවනේ මට වඩා හොඳට හැබැයි මගේ ලේලිය සිල් රකින්නවා. බාල පුතාගේ යුවරජුරුවන්ගේ නෝනා මට වඩා ෂෝක් එකට සිල් රකින්නවා. මා පුතාට බැරිද ඔයගලන්ට? ඕගලන්ට බැරිද ගිහින් මගේ ලේලිගෙන් අහලා කුරු ධර්ම ලියා ගන්න? හොඳයි අම්මේ. ලේලිය ළඟටත් ගිහින් කියනවා නැන්දම්මා කියනවා එතුමියටත් වඩා හොඳට ඔබතුමිය කුරු ධර්මය ආරක්ෂා කරනවා කියලා. ඒ නිසා මේ රම්පත ලියලා දෙන්න කුරු ධර්මයේ. එතුමියත් කියනවා මටත් පොඩි සැකයක් තියෙනවා. මටත් පොඩි සැකයක් තියෙනවා. දවසක් රජතුමයි මගේ මහත්තයයි, ඒ කියන්නේ අයියායි මල්ලි, රජුරෝ යෝ රජුරෝ ඇතා පිටින් ගමනක් යනවා මම දැක්කා. සිව මැදුරු කවුලෙන් බලා හිටියා.
බලා ඉන්නකොට මට හිතෙනවා සහ අයියට වඩා මල්ලි හරි ඉලන්දාරි පාටයි. කොහමද දැන් ඉතින් රජුරුවන්ගෙන් පස්සේ ඊළඟට රජකමට එන්න ඉන්නේ මල්ලිනේ. මම මල්ලිත් එක්ක පොඩි සම්බන්ධයක් දාගෙන කලින් තියාගෙන හිටියොත් හොඳ හුඟක් හොඳයි. එතකොට මට ආපහු රජුරුවන්ගෙන් පස්සේ යුවරජුරුවනේ අගපදවියට එන්නේ. එතකොට මට අගමෙහිදී වෙන්න පුළුවන්. මෙහෙම හිතක් හිතුණා. අනේ මට ඒ නිසා මං සස්වාමිකව ඉඳගෙන මේ වගේ හිතවිල්ලක් හිතපගේ කොච්චර වටිනවද මට හිතෙනවා මගේ කාමයේ සිමිච්චාචාරා වේරමණී ශික්ෂා පදේ බිඳුනා කියලා. ඒ නිසා මට මේ ගැන අවංක සත්‍යක්‍රියාවක් කරන්න බෑ. බමුණු පැහැදිලි කරනවා සිතුවිලි පහළ වෙන එක කාටත් වෙන්න පුළුවන්. චේතනාහම් භික්කවේ කම්මං වදා බිනේද චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනස. අපි ඔය බණේ භාගයක් කියලත් ඒක පෞද පින්ද කියලා තීරණය කරන වෙලාවල් එනවා. ඒ නිසා සමහර දේවල් චේතනාවක් ඇති වූ තරමින් පවක් වෙන්නෙත් නැහැ පිනක් වෙන්නෙත් නැහැ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා විතරයි ගොඩක් දෙනකොට පානා. තව පොඩි කැලලක් එකේ තියෙනවා චේතයිත්වා කම්මං කරෝති. ඒ චේතනාව අනුව ඔබ ක්‍රියාත්මක වුණා නම් තමයි වැරද්ද. බමුණු පැහැදිලි කරනවා චේතයිත්වා කම්මං කරෝති. කායේන ඔබ කයින් ක්‍රියාත්මක වුණෙත් නැහැ. වාචාය වචනෙන් ක්‍රියාත්මක වුණෙත් නැහැ. ඔබ මනසින් ඔබට හිතුණා එක හැබෑව. දැන් පාපයක් හෝ පිනක් සිද්ධ වෙන්න මේ තුන්දරම එකතු වෙන්න ඕනේ. කයත් වචනයත් සිතත්. දැන් තුනෙන් එකයි ඔබට සම්පූර්ණ වුණේ. ඒ නිසා ඒක කිසිසේත් පාප කර්මයක් වෙන්න විදියක් එනිසානේ කරුණා කරලා එකක් තියලා දෙන්නකෝ. දැන් ඉතින් මං හිතන්නේ අපිට අද කරුණු තුනයි. තුන් දෙනෙකුගේ සැකේ ගැන විතරයි කතා කරන්න වෙලාව තියෙන්නේ. අපි ඒ තුන හොඳට හිතට අරකට මතක තියාගමුකෝ. ඊටු ටික ඊළඟ දවසට සම්පූර්ණ කරන්න. මොකද්ද සැක තුන? පළවෙනි සැකේ මොකද්ද? ඊතලය රජුරුවන්ගේ සැකේ. ඊතලය මත්සීකුගේ ඇඟේ වැදුනා දෝ යන සැකේ. දෙවෙනි එක මොකද්ද? දේපොල දෙක බෙදා දෙනකොට මොනවද දේපොල? ලක්ෂයක් වටින සඳුන් හරයත් දහසක් වටින රන්මාලෙත් දෙනකොට මං දරු දෙන්නට දෙවිධයකට හිතුවා. ලොකු දුවර සශ්‍රීකයි, පොඩි දුව එච්චර සශ්‍රීක නැහැ. ඒ නිසා මෙහෙම දෙන්නම් කියලා සමානව දෙන්නේ නැතුව මම මේක දීපේක අසාධාරණයක් දෝ කියලා හිතෙනවා. තුන්වෙනි එක මොකද්ද? අයියා ඉඳද්දි මල්ලි ගැන හිතේ ආදරයක් ඇති වෙච්ච මං ලබන සතිය අපහු වෙනකම් මල්ලි ගැන ආදරයක් ඇති වෙච්ච අය මහත්තයා ඉන්න ගමන් මහත්තයා ඇරෙන්න අනිත් අය ගැන ආදරයක් හිතිච්ච අය නැත්තම් නෝනා ඉන්න අතරේ වැඩට යනකොට ඔෆිස් එකේ ඉන්නකොට කෝච්චිය යනකොට බස් එකේ ඉන්නකොට වෙන නෝනා කෙනෙක් ගැන හිත ගිය මහත්තුරු මට ලියලෙවන්නකෝ. අමක් නැහැ හිතට සිතුවිලි එන්න පුළුවන්. සිතුවිල්ල ආව තරමටම එතන ඉඳලම හිත හොඳින් පාලනය කරන්න ලොකු ගින්නක් අනාගතේ ඇවිලෙන්න පුළුවන්. ඔබේ හිත දමනය කරගන්න වෙන මොකුත් පාවිච්චි කරන්න එපා. මගේ හිතට මේ සිතුවිල්ල ඇති වුණා මම සත්‍යක්‍රියා කරනවා මෙතනින් එහාට මගේ හිත ගවන් නොකරේවා. ඒ පිළිබඳව වචනයක්වත් ප්‍රකාශන කර ඉන්න පුළුවන් නම් ලෙංගතුකම කඩගන්න පුළුවන්. ඒක මිනිස් හිතේ ස්වභාවය. හිත කියන එක කැමැති කැමැති අරමුණු සොයමින්ම යන මේ සිත රැකිය යුතුමය මත සතුට දෙන. දැන් හිතලා බලන්න පෞල් ජීවිතවල මේ ඇවිලිච්ච මහා ගිනි ජාලාව දරුව අසරණ වෙලා තමන් අසරණ වෙලා බිරිඳක් අසරණ වෙලා ස්වාමියෙක් අසරණ වෙලා පෞල් ජීවිතය ගිනිගත්ත කාරණේ උතර නෙවෙයිද තිබුණේ? කැමැති කැමැති අරමුණු සොයමින් එක අරමුණක නැවතුණා නම් කැමැති අරමුණ තුල ඕක වෙන්නේ නැහනේ. ආපහු හැරිලා බලමු. මේ ධර්මකාරණා සිය දෙනෙක් අහනවා නම් විවාහ ජීවිත ගෙවන අයගෙන් 90කටම මේ ඇවිලිච්ච ගින්දර වේදනාව තියෙන බව මම හොඳට දන්නවා. ඒ ඇයිට පොඩ්ඩක් ආපහු වාරයක් හැරිලා බලලා එන්න ඕනට හරි මහත්යට හරි මම කිව්ව පංචශීලයත් අරගෙන දැන් මහත්යගේ හිතයි ගතයි වදනයි තුනම නොමගට ගිහින්
නෝනගේ හිතයි ගතයි වදරයි තුනම නොමගට ගිල ආපහු එක සුමගට ගන්න සුමග ඉන්න එක්කෙනා සත්‍යක්‍රියා කරන්න. සත්‍යක්‍රියා කරලා බලලා මට කියන්න. අඩුගානේ හිතේ සත්‍යක්‍රියාව කෙලින්ම අනිත් හිතට සේන්දු වෙලා ඒ හිත ආපහු නිවැරදි සුමගට එන්නේ නැත්තම් උදේට කෑම කන්න තියෙන වතුරේකට පොඩ්ඩක් වීදුරු අතට අරගෙන මනුස්සයා එන්නේ ඉස්සලා පටගාලා සත්‍යක්‍රියා කරන්න. ඒ වතුර ටික බත් කාලා මේ ටික බොන්න මම පෙරලා ගෙනාවා කියලා දෙන්න බලන්න. විවගම වැඩේ කරනවා. අපි ටිකක් කොහොම කරලා බලමු. එක පාටම කරෙන්නේ නැහැ. මේ වාර ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ වෙනකොට හරි වටිනවනේ. අපිට ඇතිවෙච්ච සිතුවිලි ළඟින් අපිට නවතින්න බැරි වෙච්ච නිසා ඇතිවෙච්ච දුක් පීඩා වේදනාවල් ආපහු හදන්න බෑ. ගිය නෝන ඇතුළ නවවත් අද්ද ගන්න බැරි එක හැබැයි. නමුත් යලිත් ඇති වෙන්න පුළුවන් එකම වැරද්ද. වෙන තැනකට ආපහු එහෙම එකතු වෙන්න පුළුවන්. ඒ නිසා හිත පාලනය කරගන්නමයි ධර්මයේ තියෙන්නේ. කැමැති කැමැති අරමුණු සොයමින්ම යන මේ සිත රැකිය යුතුමය මතු සතුට දෙන. නිවනින් මෙපිට නැහැ සැපයක් මෙමට වෙන. අර සරල සැපයට හිත ඇදිලා බැඳුනොත් නිවනේ සැපේ ඔබට අහිමි වෙනවමයි. ඒකෙන කිසිම අඩමාන සැකයක් නැහැ. අනිත් සියලු දේට වඩා භයානක කාම මිත්‍යාචාරය. නිරයට මෙලවත් අපාය බවට පත් කරලා බුළු පවුලක ඔබත් තනියම අපායට ගිහිල්ලා ගිනි සිළු මැද්දේ ඔබ ඒකේ පීඩාව විඳිනවා කවදා හරි. හැබැයි ආයති සංවරයේ පිහිටන්න පුළුවන් කෙනෙක් අතින් වරදක් වෙන්න පුළුවන්. සිතත් යදුනා වචරිනුත් කිව්වා මට ඔයා දැක්කම හරි ආදරේ හිතෙනවා. මට ඔයා දැක්කම මොකද්ද අතීත සංසාර පුරුද්දක් වගේ එකක් එන්නේ. ඕවනේ කියන්නේ ඉස්සල්ලාම. ඔයා මීට ඉස්සල්ලාම දැකලා පුරුදුයි වගේ නෑ. අනේ මන් දහේනම් සංසාර වෙන්න ඇති කියලා මොකක් හරි කියලා පටන් ගන්න එහෙමනේ. ඉතින් ඒ නිසා සිත යම්තරකින් පැටලුණා වැරදුනා කියලා අපි හිතමු මිනිස්සුන්ටනේ වරදින්නේ. ආයති සංවරයේ පිහිටියොත් කිසි කෙනෙකුට හැදෙන්න බැරි කමක් නැහැ. නිවන අහිමි වෙන්නේ නැහැ. නිවනින් මෙපිට නැහැ සැපයක් මෙමට වෙන සුරකිමි බඳිමි සිත දහමෙහි රැහැනගෙන. මේ දහමෙහි රැහැන අරගෙන අපව හදාගත්තු ජීවිතයේ ආයති සංවරයට එන්න පුළුවන්. වරදට යොමුණු සකල සත්වයෝ සුමගට ඒදෙත්වා සුමගට ඒදෙත්වා. මේ ධර්ම දේශනාවෙන් යම් ගුණයක් බලයක් ඉපදුනා සත්‍යවාදී නම් සුමගටම යෙදෙත්වා කියලා අපි සත්‍යක්‍රියා කරමු. අද දවසේ මා ධර්ම දේශනාව සමාරම්භයේදී සිහිපත් කළ හැටියට මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ තුලින් සැපේන උතුම් කුසල සම්පත්තියේ බලයේ චම්ලි ප්‍රසන්න සේනාධීර පුතුණුනි ඔයාටත් එවගේ පොලිස් නිලධාරී DS සේනාධීර පින්වත් මහත්මාණෙනි ඔයාටත් ඔබේ කුල වංශයේ මව්පියන් ග්‍රේෂන් ජයවදර බෑරණුවන් ඇතුළු මියගේ සියලු දෙනාටත් කුලපවුලේ රටදැයි සමයේ ධර්මයේ ජීවේ සපයතුන් රණදරුවන් දරියන් හැම දෙනාටමත් මේ උදාාර පුණ්‍ය ශක්තියේ ආනුභාව බලයෙන් යහපතක් ශාන්තියක් සනසුමක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. වයස අවුරුදු 90ක් වන ආදරණීය සේනාධීර අම්මේ මා මුලින් මතක් කළා වගේ අම්මා දැන් සයනේ ඉඳගෙන මේ බුදුබණ ටික ඇහුම්කන් දෙන්න ඇති. අපි ඔක්කොම එකතු වෙලා මුළු රටම අම්මට අද සත්‍යක්‍රියා කරනවා. සියක්වස් ආයු වඩන්නට අම්මාට මන සිහිනුව නැතිව ගත සම්පූර්ණයෙන් නිරෝගී නොවුනත් හිත සම්පූර්ණයෙන් නිරෝගී භාවයට පත් වෙලා මාර්ගාධිගමයකටම පැමිණෙන්න අම්මාට දීර්ඝායුෂ ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් සිත ශාන්ති යහපත සිද්ධ වේවා. අපටත් සෙත් ප්‍රාර්ථනා කළ තියෙනවා සියලු ස්වාමින් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ හා උතුම් ධර්මාවබෝධය ලැබේවා. මේ උතුම් ධර්ම දානමේ පින බලවත් සත්‍යයි. ඒ සත්‍ය අනුභවෙන් දායකත්වයෙන් දරන පින්තුලාගේ සියලු බලාපොරොත්තු සමෘද්ධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමතෙම සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. මෙත්නම් පාමුල ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ. මේ ධර්ම දේශනාව අහගෙන හිටපු මට මේ වර්තමාන
තත්කාලීන සමාජයේ දේ සවධානය යොමු කරනකොට අපේ හාමුදුරුවනි මේ දවස්වල වැඩියෙන්ම මේ සත්‍යක්‍රියාව කරන්න පුළුවන් නම් දේශපාලන වේදිකාවේ රටේ හවතක් වෙයි කියලා. මොකද ඒකට හේතුව අපි දකිනවා විවිධ පක්ෂ හැම පක්ෂයකින් හැම අපේක්ෂකයෙක්ම රටට නොඑක ආකාරයේ පොරොන්දු දෙනවා. මේ කුරු ධර්මය කුරු රට ජනපද වාසීන් වගේ වෙන්න අපේ රට වැසියනුත් එක පැත්තකින් හිතන්න ඕන. අනිත් පැත්තෙන් පාලකයන්ටත් පාලකයෝ ආයතන සංවරයේ පිටින් වෙන ඔක්කොම හොරුනේ. ඔව් ඒක තමයි මම කියන්නේ. ඒ දෙන්න පුළුවන් මනසක් හිතක් ඕන දුල ගොඩ නැගෙනව නම් ඊට වැඩිය දෙයක් නැහැ. නිසා ඒ හිත ඇති කරන්නට අපි ඕන්න පොළඹවමු. අපේ තුල තමයි ශක්තිය තියෙන්නේ. අපේ තුල තමයි බලය තියෙන්නේ. අපි ඕනට බලය ගොනු කරන්නට ශක්තිය දෙන්නේ. තව දින කිහිපයකින් මේ සඳහා ඔබට තිබෙන හැකියාව ඌරගා බලන්න හැමදාම උත්සාහ කරන හැබැයි අවසානයේදී ජයගන්නේ ඔවුන්මයි. මෙවරවත් අපි රට පෙරට කොටගෙන ශාසනය පෙරට කොටගෙන අන්‍ය සමාජයටත් ගරු කරන්නට පුළුවන් වපසරියක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. කුරු රට ජනපද වාසීන් වගේ මේ ධර්මයේ රැකෙන දීපය එක්සේ සත්ව සමගියෙන් සාමදානයෙන් හැම දිනාටම ජීවත් විය හැකි රටක් බවට පත්වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. ඒ හැඟුම අපේ හිතේ ගොනු වෙනව නම් අද දවසේ අපේ හාමුදුරන් වහන්සේ කිව්වා වගේ ඒ ශක්තිය අපි තුලම ගොඩනගෙනව නම් ඒ සඳහා හොඳම හැකියාව තිබෙන්නේ අපට ඒ පංචශීල ප්‍රතිපදාව අප තුල ගොඩ නැගීම තුල. එය අප අන්‍යා කෙරෙහි යොමු වෙනවාට යොමු වෙන විට අප තුල ගොඩ නැගී තිබෙනවා නම් අන්‍යනොත් ඒ කටයුත්තේම නිරත වේවි. ඒ සීලේම නිරත වේවි. ඒ ප්‍රතිපදාවේම නිරත වේවි. ඒ තුල ශක්තිය ගොනු වීම තුල රටට සමෘද්ධිමත් අනාගතයක් හිමි වේවි. හැම දිනාටම හිත් පහන් කරන්නට නව මගක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙන උතුම් මග නැවත නැවත අවධාරණය කරමින් අපට අනුශාසනා කරන අපේ නායක හඳුරන් වහන්සේ පූජනීය කැටවල හිමාලෝක නායක හඳුරන් වහන්සේට නැවතත් අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා උන්වහන්සේට. මේ සසුන් කෙත වැඩවඩන්නට අපේ හාමුදුරන් වහන්සේට ශක්තිය ධෛර්යය ඇති වේවා. හෙට මේ පුදබිමේ කඨින මහා පුණ්‍යෝත්සවය පැවැත්වෙන්නේ ඒ කඨින මහා පුණ්‍යෝත්සවයේ තිබෙන මහා කුසලය උන්වහන්සේට පාරමී ශක්තියක් බවට පත්ව මේ ගෞතම සසුනේ නිවනින් සැනහෙන්නට උදාර කුසලයක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා අපි. ඔබ සම්බන්ධ වන්න මේ දහම් ගැටළු සමග 01125533 දුරකථන අංකය ඒ සඳහා විවෘතයි. හැම දිනාටම තෙරුවන් සරණයි. රත්නත් පාමුල ධර්ම සාකච්ඡාව සඳහා නැවතත් සම්බන්තාව ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ වෙත. මෙත්නෙත් පාමුල දෙවන සාකච්ඡා වාරයට අපි යොමු වෙන්නේ ධර්මදේශනාවෙන් අනතුරුව වැඩසටහනේ දෙවන කොටස. හැමදෑම වගේ මේ වසර 14 පුරාම අපි හැමදෑම අපේ ශ්‍රාවකයන්ටයි මුල් තැන ලබා දෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා අපේ ශ්‍රාවකයන්ට තිබෙන ගැටලු ඕන් තුළ ඒ ගැටලු තිබෙන තාක්කල් යම් යම් මානසික පීඩාවන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි මෙත්නෙත් පාමුලේ දෙවන පැය සිතේ තසපුවේ වගේම අපි ශ්‍රාවකයන් වෙනුවෙන් පූජා කරන්නට අවස්ථාව ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් පූජනීය කැටවල හිමාලෝක අපේ නායක හඳුරන් වහන්සේව බොහොම ගෞරවයෙන් මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. හඳුරණේ අවසරයි අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපටත් තිබෙන ප්‍රශ්න අහන්න වහන්සේගෙන්, ඒ වගේම මෙතන ඉන්න පිරිස යොමු කරපු ප්‍රශ්නක් තිබෙනවා. ඒ වගේම 01125533 දුරකථනයෙන් සහ සම්බන්ධ වෙන අපේ ශ්‍රාවකයන්ටත් අවස්ථාව උදා කර දෙන්න අපි සූදානම්. ඒ හැම දිනාම මේ විනාඩි කිහිපයක කෙටි කාලය තුළ තමන්ගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. මේ නිසා ඒ අතර අපට යොමු වුණු ප්‍රශ්නයකින් සාකච්ඡාව ආරම්භ කරන්න මා බලාපොරොත්තු වෙනවා. පින්වත් ස්වාමීන් වහන්ස, මා රාජ්‍ය විශ්වවිද්‍යාලයක තෙවන වසරේ අධ්‍යාපනයේ හදාරන දියණියක්. අපහට තෙවන වසරේ පර්යේෂණ ලෙස ලැබී ඇත්තේ සතුන්ට ඖෂධ ලබා දීම හා එහි ප්‍රතිඵල අධ්‍යයනය කිරීමයි. එම ඖෂධ මිනිසුන්ට ලබා දීමට ප්‍රථම කටයුත්ත සිදු කරන නිසා මෙම අධ්‍යයනය තුළදී එම සතුන්ට රෝගයක් ඇතිකොට පසුව ඖෂධ මගින් ඇතිවන බලපෑම අධ්‍යයනය කරන අතර එම සතුන්ට බෙහෙත් පෙවීම, රුධිර සාම්පල එකතු කිරීම වගේ දේවල් සිදු කරනවා.
මෙමගින් සත්ව හිංසනය සිදුවෙන බව මා පිළිගන්නවා. එම සතුන් මෙම අධ්‍යයනයට යොදා ගැනීම වගේ මෙවැනි අධ්‍යයනයකට සහභාගී වීමට සිදුවීම නිසා මා දැඩි මානසිකව පීඩාවකට පත් වෙලා සිටිනවා. මෙහි ආදීනව මේ ඇති විපාක පිළිබඳව දැන ගැනීමට කැමැත්තෙමි කියලා සඳහන් කරලා තිබෙනවා. මෙය කොයි ආකාරයෙන් බලපානවාද කියලා ඒ දියණිය විමසලා තිබෙන අපේ හැමෝටම අපි සාකච්ඡාවට ඒ ඔස්සේ ප්‍රවේශයක් ලබා ගනිමු. වඩා ප්‍රවේශමෙන් සීල සම්පත්‍ය සුරක්ෂිත කරගත යුතු නොවේදයි කුරු ධර්ම ජාතකයේ තුල අපි දැනට සාකච්ඡා කළ රජතුමාට ඇතිවෙච්ච සැකය, ඒ වගේම රාජ මාතාවට ඇතිවෙච්ච සැකය, ලේලිරියට ඇතිවෙච්ච සැකය දිහා බැලුවම අපට පැහැදිලි. දැන් ඉතින් ඔය පරීක්ෂණ කටයුත්ත වෙනුවෙන් නිරෝගී සතුන්ටයි රෝගයක් ඇති කරනවා කියලා සටහන් කරලා තියෙන්නේ නේද? එහෙමයි. නිරෝගී සතුන්ටයි රෝගයක් උපදවන්න. එහෙමයි. රෝගයක් ඇති කරලා ඒකට ප්‍රතිකාරය හොයන. ප්‍රතිකාර කරනවා. එතකොට එහි අරමුණ මොකද්ද කියන කාරණාව නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙමයි. යම්කිසි නිරෝගී සතෙකුට රෝගී බවක් ඇති කරනවා නම් ඒක අකුසලයක් වෙන්න ඕනනේ. සමහර වෙලාවට යම් පරීක්ෂණයක් කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් කියලා පිටමු සත්තු ඝාතනය වෙනවා. එතකොට සතා ඝාතනය වෙන්නේ තව ඊට වඩා විශාල පිරිසකට නිරෝගී සප දෙන්නේ කියලා කියන කාරණේ සාධාරණ කාරණයක් වෙන්නේ නැහැ. අකුසලේ නම් යමෙකුට පීඩාවක් ඇති කරනවා නම් ඒ පීඩාවෙන් ඇතිවන අකුසලය අකුසලයක්මයි. නමුත් ඒ අරමුණ හරහා ඊළඟට විශාල පිරිසකට යම්කිසි ශාන්තියක් උදා වෙනවා නම් රෝගී බවෙන් අත්මුදව ගන්න ඒ පරිේශනාත්මක නිගමනයේ හේතු වෙනවා නම් ඒ පින වෙනම ගමන් කරනවා. එහෙමයි. පව වෙනම ගමන් කරනවා. ඒක කිසිසේත් සාධාරණීකරණය කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම සාධාරණීකරණය කරන්නත් බෑ. හිත හදන්න නම් නෑ ඒක පාපයක් වෙයි කියලා කියන්න පුළුවන්. නමුත් ඒ දියණිය උගත් දරුවේ ඈ තීරණය කළා තියෙන සත්ත්ව හිංසනයට ඇතුළත් වෙනවා කියන එක. ඒතකොට සත්ත්ව හිංසනය කියන්නේ පිනක්ද පවක්ද? පවක්. එහෙමනම් කුමක් සඳහාද සත්ව හිංසන ඇති කරන්න කියන එක වැදගත් වෙන්නේ නැහැ. සත්ව හිංසනය සිද්ධ වෙනවා නම් ඒ අකුසලයටත් සංසාරයේ පුරාත් මුණ දෙන්නේ සිද්ධ වෙනවා. අපේ දුරකථනයට අවස්ථාව ලබා දෙන්න සූදානම් 0112553263 සම්බන්ධ වෙනවා කෙනෙක්. ආයිබෝවන්. ආයිබෝවන්. මුලින්ම මම මගේ NSFM වල උපන්දිනයක් පතමි. ඒ වගේම අපේ ආම්රණ්ඩත් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. හාමුදුරුවනේ මේ මට දෙන ප්‍රශ්න අපි ගිය සතියේ ගියා මේ ජයස්මා පෝජිමාසය වඳගන්න. අපේ පොඩි එක්කෙනා ඉන්න, එයාට මාස දෙකයි, ලොකු එක්කෙනාට අවුරුදු 9යි. එයාට අර බාරයක් වෙලා තිබුණේ ඒක ඔප්පු කරන්නත් එක තමයි ගියේ. ඔව්. එතෙන්ද මළුවට ගිය වෙලාවේ එතන ඉඳපු මේ කපු මාස්තුරු බැන්න අපිට මේ පොඩි එක්කෙනා එක්කන් ඉන්නක එයාට කිලින් තියනවා, එයාගේ කිලි තියනවා එක්කන් ඉන්න එපා කියලා. ඔව්. ඉතින් මේ මට දැනගන්න ඕන ආම්දුර එහෙම කියනවා. එතකොට අපේ දැන් බුදු ආමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ වික්ෂුන් වහන්සේලාට සාමාන්‍යයෙන් අර මැරිච්ච මිනිස්සු අර ඔසනේ චිවුර ඒක පවා අරගෙන චිවුරට භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ දරුවෝ හම්බෙනකොට තියෙන රෙද්ද අරගෙන චිවුරට භාවිත කරන්න පුළුවන්. එතකොට එහෙමනම් කිලි හව වෙනවද කියලා මට ඒක පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද අපි හම්බුනේ? පුළුවන්. දැන් කපු මහත්තයානේ ඔක කියන්න ඇත්තේ. කපු දේවාලයට යනකොට අපි ඉතින් මේ පේ වෙලා යන්න ඕන නැහැ. නැත්තම් දෙවිය කෝප වෙනවා ආදී වශයෙන් දෙවියන් පිළිබඳව කිලි තියෙනවා කියන විශ්වාසය තියෙනවා. එතකොට කපුවා ඒ තැන ඉඳලා කියන්න ඇත්තේ බුදුහාමුදුරුවෝ දිහා බලනකොට දෙවියෝ කවුද? ඒ නිසා කීයටවත් මේ බුදු ශාසනෙත් එක්ක කිලි කියලා ජාතියක් සලකන්නේත් නැහැ, එමෙ ඇත්තෙත් නැහැ. බුද්ධ ශාසනයේ තියෙන භයානකම කිල්ල තමයි නොසලකිල්ල. ඒ අරෙන්න මොකවත් ශාසනයේ කිලි නැහැ. ඔබතුමාම දැන් නිදසුන් දෙකක් ඉදිරිපත් කළා. භික්ෂුන් වහන්සේගේ චීවරය සඳහා වස්ත්‍ර තෝරා ගැනීමේදී මිනි ඔතපු, සරව ගැල්විච්ච, ලේ ගැවිච්ච, අපිරිසිදු වෙච්ච, පස් ගැවිච්ච පිළිකුල් සාගත වස්ත්‍රයක් තෝරගන්න හොඳ නම් සජීවී පුද්ගලයෙකුට ශාසනයේ කිල්ලක් තියෙනවද කියලා? ඇත්තටම නැහැ. අපිට ඒක පැහැදිලිව පේන එකක් තමයි විශාලා මහනුවර තුම්බියක් ඇති වුණා. රෝග බිය, දුර්භික්ෂ බය, අමනුෂ්‍ය බිය. එතකොට දැන් මේ තුම්බිය ඇති වෙච්ච වෙලාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළේ අපිරිසිදු තත්වයක් ඒ භූමිය තුළ තියෙද්දී. ඒ නිසා කොහොමටවත්
කපුව එහෙම කිව්වට මොකද සාසනේ මොනම කාරණකින්වත් කිල්ලක් ඇති නොවන බව මතක තියාගන්න ඕනේ. ඒ මිනිස්සුන්ට අපි පැහැදිලි කරන්නත් ඕන. ඒ වගේ අසත්‍ය ප්‍රචාර කරමින් මිනිසුන්ගේ සීත්වල ප්‍රසාදය ඇති කරන්න එපා, නැති කර ප්‍රසාදය නැති කරන්න එපා කියලා. තුන් මාසයක් යන්න ඉස්සල්ලා දරුව දොරට වඩමන මංගල්‍යය කියලා කියන එකේදී පන්සලට තමයි වැඩමවගෙන ඉන්නේ. බෝධින් වහන්සේ ළඟ බුදු කුටියේ ළමයි දරුවා ටික වෙලාවකට තියන්නේ. ඉතින් ඒ නිසා කොහොමටවත් දරුවෙක් කියලා කියන්නේ රහතන් වහන්සේ ළමක් වගේ උත්තරීතර සිතකොත් ගතකොත් තියෙන කිරිසිවත හමන දරුවෙක්. එයා තුල කිල්ලක් වුණක් තියෙන විදියක් ඇත්තෙම නැහැ. හොඳයි. ඒ අපේ අපේ පැත්තෙන් අපි එතකොට අපේ හැමෝටම බොහෝ වෙලාවට දේවාලේ තමයි හොයාගෙන යන්න උත්සාහ කරන්නේ. ඔව්. බුදුරජාණන් වහන්සේ අභියසට දරුවා ගෙනාවා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. අනිත් එක බෝධිය ළඟට අරගෙන යන්න කපුවගේ අවසරයක් කොහොමඩවත් ඕන වෙන්නේ නැහැ. ඔව්. ඒ නිසා කපුව ළඟට අරගෙන ගියම කොට. ඒක තමයි ප්‍රශ්නේ. බාරේ ඔප්පු කරන්න. ඔ අපි බාර වෙන්න ඕන දෙවියන්ට නෙමෙයි. අපේ ජීවිතේ බාර දෙන්න ඕන තුනරුවන්ට. දැන් ජයශ්‍රී මහා බෝධියට බාර දුනා කියලා අරගෙන ගිහින් කපුව ගාව තිබ්බහම එයා පිස්සු කියවන එක අහන්න දෙයක් නෙමෙයිනේ. මුගක් කපුව පිස්සු තමයි කියවන්නේ. අපේ හන්දෙන් ඔබ වහන්සේ අද සත්‍යක්‍රියාව පිළිබඳව සිහිපත් කළා. දැන් සත්‍යක්‍රියාව පිළිබඳව සිහිපත් කරනකොට දැන් මේ සත්‍යක්‍රියා අපි කරන්නේ කෙනෙකුගේ යහපත වෙනුවෙන්. හොඳ කියනත හොඳ පැත්තට සුදු කර්ම ඇති කරන්න කියලා අපි කිව්වොත් එහෙම නිවැරදි. ඒ ඒ ඒ වගේ මානසිකත්වයක් තමයි සත්‍යක්‍රියාව ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ. දැන් හැබැයි අපි දේවාලයකට ගිහිල්ලා හෝ ඒ වගේ තැනකට ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ හත්පසින්ම වෙනත්. ඇතැම් වෙලාවට පොල් ගහනවා. එතකොට නූල් පන්නනවා. මේ වගේ මොනවා හරි කටයුත්තක් තුළින් වෛරය නැත්නම් තමන්ගේ දූෂිත කළු කර්ම ඇති කරන්න තමයි උත්සාහයක් දරන්නේ. මේ දෙක අතර ලොකු වෙනසක් තිබෙන හැබැයි අපි වැඩිපුර සත්‍යක්‍රියාවට යොමු වෙනවට වඩා අර වගේ දේවල් වලින් තමයි පිහිට හොයන්න යොමු වෙලා තියෙන අපේ සමාජය තුළ. ඔව්. දැන් අපි හිතමුකෝ තමන්ට නිකරුණේ නිඳ අපහාස කරන කෙනෙක් ඉන්නවා. අපි එයා වෙනුවෙන් අපේ සීලය එයාගේ දුස්සීලකම නිසා කිලුටු කරගන්න නැතුව මගේ ශීලයෙන් මං අදිෂ්ඨාන කරනවා මේ කරන අපවාදය මේ නින්දාව මට අයිති එකක් නෙමෙයි. මේ නින්දා කරන පුද්ගලයාගේ හිතට සත්‍ය වටහා ගන්න මගේ අවංක පිරිසුදු සීල සම්පත්තියේ ශක්තියක් වේවා, පාරමිතාවක් වේවා. එතකොට කළු ධර්මවලට බලපෑමක් ඇති කරන්න සුදු ධර්මවලට ලොකු ශක්තියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ කන්නං ධම්මං විප්පහය සුක්ඛං භාවේත පන්තෝ. කළු ධර්ම ප්‍රහාණය කරන්න මිසක් කළු ධර්ම හදවතේ උපදව ගන්න නෙමෙයි. ඒ නිසා තමයි මට මතකයි පහුගිය දවසක මම බණකට ගිහින් ටික වෙලාවක් ධර්ම මේ සංඝාවාසයේ හිටියා බෝධි පූජා ඉවර වෙන කාලේ. එහෙමයි. ඉතින් ඒ බෝධි පූජාව කරන තැනේ බෝධි පූජාවට කියන එක කවියක තිබුණා යක්ෂ ප්‍රේත වින බන්ධන ආපසු පෙරළීවා කියලා. මං එහනට කතා කරලා ඇහුවා මෙහි බෝධිය හූනියම් ගන්න තරද්ද. ඒ ඒස්තවර එහෙම කියන්නේ නැහැ. මං කෝ අර අරයක් කියන්නේ මොකද්ද අර යක්ෂ ප්‍රේත වින බන්ධන ආපසු පෙරළීවා අපිට කරපේ වුණම ආපහු ඵලයක් මේක ඵලයක්. ඒ බෝධිය ගාව ඔය මොකද අර ඉරුගේ අපල දුරු වේවා අරහම් බුදු ගුණින් මගේ කියන එකේ තියෙන ඒ විරිත රැක ගන්න. ඒ විරිත රැක ගන්න. ඉතින් ඒ නිසා තව කෙනෙකුට විපතක් කිසිම කාරණයකින් තමන්ට මොන දේ කළත් අරුණ විපත ප්‍රාර්ථනා කර ඉන්න පුළුවන් අධ්‍යාත්මයක් තියෙනවා නම් කෙනෙකු තුල ඒක තමයි සත්‍යක්‍රියාවේ බලය. ඔය ඔය ඒ වටහා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති. ඒ නිසා වෙන්නේ නැති සමහරු කියන්නේ බුද්ධ පූජාව තියන්න බැරුණොත් එහෙම ගෙදරට ඒක අසුභයක්ද. ඔය වගේ අහන වැත්තේ බුදුහාමුදුරුවෝ පෙරලා වෛර වැඳගෙන තමන්ගෙන් පලි ගන්නවා කියන එක. එහෙමනම් තුන් මාසයක් වේරංජා නගරේ වස්සමාදන් වෙලා දාල් නැති වෙච්ච මිනිස්සුන්ට හත් අවුරුද්දක් කන්න නැති වෙන්න එපා හරිනම්. බුදුහාමුදුරුවෝ එහෙම කවදාවත් මොනවාක් දෙයක්වත් දුන්නක් කියලා අමුතුවෙන් මේ සතුටු වෙලා මෙන්න මේ මට මෙච්චර දීපු එක්කෙනාට මෙච්චර ආශිර්වාද ලැබෙවා කියලා හිතන්නේවත් මට දුන්නේ නැහැ කියලා හිතන්නේවත් නැහැ. දෙන්න දිහාම බලන්නේ සමාන සිතක. හොඳයි. තව හැමතුමක් තිබෙනවා අවස්ථාව දෙන්න සූදානම් ඔබට. ආයි බවන් තිරුවන් සරණයි අපේ ආමඳුරනේ වර්ණ පුතාටත් තිරුවන් සරණයි. තිරුවන් සරණයි. වන් පිරිසජ්ජායන අතුරුදාන්ගේ අපේ පිනට පහළ වූ නිත්‍යයෙන් ආයතනේ අවුරුදු 14ක් පුරා අප මෙතන ඉඳි මේ වරට මේ අවස්ථාවේ සුබ වර්තනා කරන යත්න උපරණවන අපි කෙලෙදෙන නොදන්න පිරිසක්මයි නිර්දාන ශ්‍රාවක දායකයන් වෙනුවෙන්මයි මේ ආශිර්වාද නිතරන්නේ.
දවසින් දවස අන්තුගේ නාලිකාව බවට පත්වන්නේ ආයතනීය රටකින් හිටෙන ධර්මයට මුල් තැන දෙන නිසාමයි. ඒ අපි ධර්මයෙන්ම හැමදාම කරනවා. තාවතාව රෝග ඉදිරියට යන්න ඕනේ, මෙච්චෙන්න ඕනේ. ලොකු පොඩි සියලු දෙනාට ඒ සමග අපේ වර්ණ පුතාට සියලු බලාපොරොත්තු ඉටු වේවා. හැමදාම ජාතික නාලිකාව අන්ත එකම වේවා. අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ උපන්දින උපතන් මම මේ වෙලාව කරගන්නවා. අපේ අනුගුණී උපන්දිනී කියන්නේ මාහාරයක දවසක් කරන අමුණික. ඒ වුණත් අපි ඒක ධර්මයෙන් දකින්නවා. ඔබ වහන්සේ අපි දේව කියලා දීලා තියෙනවා. අනිත් එක ඔබ වහන්සේට මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට මේ නිර්මල ධර්මය ආණ්ඩ අපිට කියන පිටාසේ නිසාමයි ඒ පිළිම් මඟඵල ලබා ගත්ත අයට ලබා ගන්න ඉන්න අයට ඇතුළු නිතරා එක් වෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ඉදිරිපත් වෙනවා. මම මේ වෙලාව මේ භවය තුළම එක ධර්ම මණ්ඩපයක් තුළ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට අප සැමට ලැබේවා. හොඳයි මම තුමියට තිබුණේ අපිට ආශිර්වාද කිරීමේ අපේක්ෂාවක්. ඔබතුමියගේ ජීවිතය අධ්‍යාපත් වේවා, සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තව එමතුමකට අවස්ථාව ලබා දෙන්න සූදානම්. ඔබට අවස්ථාව තිබෙනවා. ආයිබවන්. තෙරුවන් සරණයි. ආයිබවන්. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි. මට තියෙන තත්ත්වය හාමුදුරනේ, අපි බෝධි පූජාවක් තියෙනකොට මේ ගිලම්පසු තියන්න ගානක් තියෙනවද? මේ නියමිත ගානක් තියෙනවද? නැත්නම් අපිට තියන්න පුළුවන් ප්‍රමාණයේ තියෙනවද? එහෙම ඒක එක ප්‍රශ්නයක් හාමුදුරුවනි. තව ප්‍රශ්නයක් තියෙනවා. මේ පොදු ස්ථානයක අපි කරන්නේ මුලින්ම මොකක් හරි පටන් ගන්නකොට අගම සීකරණ එකනේ. ඒ පොදු ස්ථානයක් වුණාට ඒ අවට පහන්සල මේ තියෙනවා නම් ස්වාමීන් වහන්සේ නමක් වැඩම වහා කරගෙන අපි මේ ආගම සීකරණකොට ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ ඒ පන්සලට ඇත්තර නෙමෙයි වෙන පැත්තකට. එතකොට අපි අසුන්ගෙන වැඳින්න ඕනි පන්සල පැත්තට හැරිලාද? එහෙම නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ නම පැත්තට හැරිලාද කියන එක ප්‍රශ්නයක්. තව ප්‍රශ්නයක් හම්බුනේ මේ සතියේ දැන්නම් කාල වෙලාව මදි නම් ලබන සතියේ හරි මේ විවාහ පරක්කු අයටයි දරු සම්පත් නැති අයටයි සත්‍ය ක්‍රියාව කරන හැටි පොඩ්ඩක් සමාවෙලා කියනවාද හම්බුනේ? හොඳයි, අපිට ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා අපේ හම්බුනේ. අර හිත පැත්තට හැරිලා පන්සිල් ගන්න, පන්සල පැත්තටවත් හාමුදුරුව පැත්තටවත් නෙමෙයි. ඉතින් පන්සල තියන්නේ අනිත් පැත්ත නම් හාමුදුරුවෝ ඉන්නේ ඉස්සරහා පැත්ත නම් හාමුදුරුවන්ට පස පැත්ත හැරවලා පස්. ඒ නිසා හිත පැත්ත තමයි ලැබුරු වෙන්න ඕන. පන්සල පැත්තට ඉස්සරහ හරවන්න එපා. එච්චරම මෝඩද වගේ ප්‍රශ්න අහන්න එපා මගෙන් ඊට පස්සේ. අපේ හාමුදුරනේ අපි තව සාකච්ඡා කරමු. මේ කාරණා අතර අපිට යොමු කරපු ප්‍රශ්නයක් තිබෙනවා. කඨින චීවර හතක් අත ගැසුවොත් කඨින පූජාවකින් තොරවම ඒ හා සමාන පින්ක් ලැබෙනවා කියලා තිබෙනවා. ඒක ඇත්තද කියලා විමසලා තිබෙනවා. ලාභෙට ගහන්න අත. එහෙම හරියන්නේ නැහැ. කඨින කාණ සඳ ලබන්නම් කඨිනයක් කරන්න ඕන. ඔය එක එක ගෑනු ඔය පිස්සු කියවෙනවා ඔය. හිතෙන්ම වාගත්තා. මං ආස නැහැ මෝඩ ප්‍රශ්නට උත්තර දෙන කාලේ කැප කරන්න. එතකොට කඨින චීවරයේ සංඝ සතු කරන විට අපි පිරිකර පූජා කිරීම තුළින් ඒ වගේම පිනක්ද රැස් වෙන්නේ කියන කාරණය. ඒ කියන්නේ කඨින චීවරයයි සහිත සමගාමීව ගෞරවනීය මහා සංඝ රත්නයේට වසාවාසික චීවර ඇතුළු පරිෂ්කාර පූජා කරන ඒ එකම ආනිසංස තිබෙනවාද කියන කාරණා. නැහැ, එකම ආනිසංස ලැබෙන්නේ නැහැ. පරිවාරක පිරිස දැන් රජුරවන්ට එක යන අනිත් පිරිසට ගෞරව ලැබෙන එක ඇත්ත. නමුත් රජුරවන්ට ලැබෙන ගෞරවය වෙනස්නේ. අනිත් පිරිසට ලැබෙන ගෞරවේ ලැබෙනවා, නමුත් අරිට වඩා බාලයි. දැන් මිනිස්සු කියනවා ඉදි කට්ටක් පූජ කළත් කටිනානිසංස ලැබෙනවා කියලා මේ හාමුදුරුවෝ කියන්නේ. එතකොට එහෙනම් කටින කරන්න ඕනේ නැහැ, ඉදිකරු ටිකක් අරගෙන එකයි තියෙන්නේ. එහෙම එකක් නැහැ. කටිනේ තියෙන්නේ විනයානුකූලව ඒකට කොච්චර විනය කර්ම කීප ගණනාවක් තිරණය කරන්න. ඒක කටින තීවරෙන් ඇති වෙන බලගතු බවයි ආනිසංසයි වෙනස්, ඊට පරිවාරක වශයෙන් කරන පිරිකර පූජාවල් වල ආනිසංස වෙනස්. කියන්නේ ආනිසංස නෑ නෙමෙයි වෙනස්. ආනිසංස වෙනස්. අරකේ ආනිසංසයේ ගරු ආනිසංසයක්, අනිත්‍යව ආනිසංසයේ ලඝු ආනිසංසයක්. ඒ වගේම මේ තවත් අපිට යොමු කරලා ප්‍රශ්නයක් තිබෙනවා ස්වාමීන් වහන්ස. පරේ අර කලින් ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ අර දරුවා ඉදිරිපත් කරපු ප්‍රශ්නයට සමගාමීව යොමු කරපු ප්‍රශ්නය. පරේෂණයක් සඳහා යොදාගත් සත්වයාගේ ඝාතනය තුළින් ඇති වූ අකුසලය
අනාගත කුසලයක් ලෙස එවන් අසනීප වලින් බේරෙන සියලු සතුන් දෙන සතුන්ට දෙන කටයුතු කිරීම තුළින් ලැබෙන පිණින් යම් ආකාරයකට මේ නැති කරන්න පුළුවන්ද කියලා විවසලා තිබෙනවා. ඔව් මම ඒක කිව්වා මගේ පිළිතුරු පැහැදිලි කිරීමේදී. අර රෝගී නිරෝගී සතෙක් රෝගී බවට පත් කරලා එයාට ප්‍රතිකර්ම කරලා මේ රෝගයට මේ ප්‍රතිකර්මයේ සාර්ථකයි කියලා තව විශාල පිරිසකට සත්‍යසන්තිය උදා කරනවා. ඒ පිනේ විපාකය වෙනම ලැබෙනවා, අර කරපු පවේ විපාකය වෙනම ලැබෙනවා. මේ එකකින් අනික හොදන්න පිහින්න පුළුවන් කමක් නැහැ. බණපොතේ තියෙනවා කුසලේන පිටිහෙති කියලා. නමුත් ඕකට නෙමෙයි ඒ කියන්නේ. ඒ විපාක දෙක ಜಾති දෙකක්. නැහැ අපි තව එමුතුමකට අවස්ථාව දෙන්න සූදානම්. අයබවන්. අයබවන්. ඔව් ඔබට අවස්ථාව තිබෙනවා. මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා ಜಾති නාලිකාවන ඒ නාලිකාවට සුබෝපන්දිනියක් කියලා. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. මගේ ප්‍රශ්නය, මම හැම පොයින්ට්ම සිය සමාජම වල නැක්තියක්. මම අපේ ගමේ පන්සලේ නැතුව වෙන තැනක ගිය මාසේ ගියා සිය සමාජම් වෙන්න එක්තරා මෙහෙණින් වහන්සේ ඉන්න ආරණ්‍යයකට. එතනදී ස්වාමීන් වහන්සේ ඒ මෙහෙණින් වහන්සේ ඉන්නේ නෑ ලෙඩ වෙලයි කියලා වෙන කෙනෙක් තමයි අපිට සිල් දුන්නේ. ඒ සිල් දුන් තැනැත්තිය දුන්නා මේ දස සිල් විතරයි ඉස්සෙල්ලම දුන්නේ. කියෝගෙන කියෝගෙන ගියා. දැන් අපි සිල් ඉල්ලුවෙත් නෑ. එයා දස දෙක දීගෙන දීගෙන ගියා. ඊළඟට හාමුදුරනේ තව අපි මේ ගෘහ ජීවිතේ ගත කරමින් ඉන්න අය අපි අභ්‍යාසමචරියා කියන්නත් බෑනේ හාමුදුරනේ අපිට මේ දසිල් ගන්න. තව හාමුදුරනේ මේ ජාත රූප රජිත පටිද්ධානා වේරමණී කියන එකක් කිව්වා. එතකොට හැමෝම මාල දාලා තිබුණා, මුදු ඒවත් දාලා තිබුණා. ඉතින් හාමුදුරනේ මේ ගැන මට පොඩ්ඩක් පැහැදිලි කර දෙනවද ස්වාමීන් වහන්සේ කරුණාවෙන්? ඔව්. ඇත්තට ඒ වගේ විවිධ ප්‍රශ්න, විවිධ කරුණු පිළිබඳ සැකතැන් බොහෝ දෙනෙක් තුළ තියෙනවා. ඔබතුමී ඒක බොහොම ප්‍රකටව තියෙන ගැටළු සහගත අවස්ථාවක් ඇව්වේ. දැන් එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත්, දැන් පොය දවසට අපි අටසිල් සමාදන් වෙනවා. එතකොටත් අපි අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදේ සමාදන් වෙනවානේ. එතෙන්දි අරිෂ්ඨාන කරන්නේ නියමිතව වෙන් කරගත්ත කාලපරාසයක් තුළ මං අබ්‍රහ්මචාරී වාසයෙන් යුක්තව වාසයක බ්‍රහ්මචාරී වාසයට ඇතුළත් වෙලා අබ්‍රහ්මචර්යා වේරමණී අබ්‍රහ්මචර්යාවේ වෙන් වෙලා ඉන්නවා. ඒක අටසීලයටත් ඇතුළත් වෙන නිසා ඒක ඒකාන්තයෙන්ම අටසිල් වලදී වේවා, දස සිල් වලදී වේවා කියන්න ඕන. ඊළඟ කාරණේ තමයි සමහර ආධුනිකෝ මේ පැවිද්දේ වැඩි අධ්‍යක්ෂ ප්‍රමාණයක් නැති පැවිද්දෝ කවුරු හරි ස්වාමීන් වහන්සේලා හරි මෙහෙණින් වහන්සේලා හරි ඒකේ මූලික විනයානුකූල කාරණා ටික ඉවර වෙන්නේ ඉස්සෙල්ලා. දැන් මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් සීලය ආයාචනා කරන්න බුද්ධ භාෂිතේ වාක්‍ය වෙනමම කියන අතරේ අපි මේ ආයතනයේ නම් අපි සිංහල කවියනුත් කියනවා ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා කරලා සීල් සමාදන් කරවන්න කියලා. ඉතින් ආරාධනාවක් ඇතුවම සීල් සමාදන් කරවිය යුතුයි කියන එක ඒකේ සීලේ ගෞරවය ආරක්ෂා කරගන්න කාරණාවක්. ඔබ සිහිපත් කරපු අර මෙහෙණින් වහන්සේට ඒ වගේ මූලික පුහුණුවක් නැති වෙන්න ඇති. අපි මේ පිළිබඳ උපේක්ෂා සහගත වෙමු. ආයතන නොකර හරි සීල සම්පත්තියේ පිහිට උපේක ගැන අපි පින් දෙමු. මට ඒ පිළිබඳ එච්චර මතක් කරන්න තියෙන ඊළඟට මොකද ජාත රූප රජත පාටෙක් ගහනවා. ඒ රන්දිදී මසු කහවනු අමුතුවෙන් ලෝභයේ වඩවා ගැනීම සඳහා පිළිගන්නේ නැහැ කියලා ඒ ශික්ෂාපදේ තියෙනවා. මොකද ඒ රන්දිදී මසු කහවනු පිළිගැනීම අකැපක් වෙන්නේ ඒවා තුලින් තණ්හාව ගොඩ නගාගෙන ආපහු රන්දිදී ආභරණ වලින් සැරසීලා ජීවත් වෙන්නට මගේ බලාපොරොත්තුවක් නැහැ කියන එක. එහෙම නැතුව දැන් අපි හිතමුකෝ මෙහෙම කණේ කණාබුවක් තිබ්බට කරේ මාලයක් තිබ්බට අතේ වලල්ලක් තිබ්බට ඒක සීල සම්පත්තියට කිසි බාධාවක් නෙමෙයි. නමුත් ඒවා සුරක්ෂිතව තියාගන්න සමහරට ගෙදර ඉඩක් නැහැ කියලා හිතමුකෝ. දැන් මේ මාළේ ගෙදර තියලා වලු දෙක ගෙදර තියලා ආවනම් ඉඳගත්තු වෙලේ ඉඳලා කල්පනාව මාළේ වලු දෙකයි හංගලාවා මේක අහුවේ දන්නේ නැහැ කියලා හිතේ තියෙනවනම් ඊට වඩා හොඳයි ඒක කරේ දාගන්න. හිතේ දාගන්න තියෙනවනම් එච්චරයි වෙන්න ඕන. හිත තමයි ප්‍රබල වෙන්නේ. ඇත්තටම හිතයි ප්‍රබල වෙන්නේ. හොඳයි අපි තව එමතුමකට අවස්ථාව දෙනවා. හයි බොවන්. දුරකථනයේ සිටින ඔබට අවස්ථාව තිබෙනවා. උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. වර්ණමත්යර සුබ උපන්දිනයක්. එත දින උපන්දිනය සමරන කැටවල හේමාලෝක හාමුදුරන්ට තක්ිරාත්කාරයක් අපිට මෙම ධර්මයේ දේශනා කළ දෙන්න කියලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ මගේ ප්‍රශ්නේ මේකයි. කළුතර බෝම්බ වල එක පන්සලක කටින කීවරයක් ගේක කියන්න හාමුදුරනේ 20,000ක්
ගන්නවා. ඒකට අඩ පිළිකරත් අනිත් සිසු පිළිකරත් අතර එනකොට 30ක් 40ක් විතර වෙනවා. සාන්ද්‍රයට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න මේකේ තේරුම මොකක්ද කියලා. දැන් මේ මට ඔහොම කිව්වට පැහැදිලි කරාට මේ චෝදනාවක් කරන්න බෑ, අනුමත කරන්නත් බෑ. ඒ රුපියල් 20000ක් මොකක් සඳහාද? මොකටද මේ රුපියල් 20000ක් අය කරනවා කියන්නේ? පන්සලේ වෙන වැඩකටද මොකටද? දවසක් තියන්නේ, ගෙදරකට දවසක් තියන්නේ. ඔව් දවසක් තියන්නේ. දැන් වියදමක් කරනවනේ, මොන හරි දවසක් තියෙනවනම් වියදමක් කරනවා. ඒ මොන වියදමටද රුපියල් 20000 අය කරන්නේ? කුමක් කියලාද ඒ 20000 ඉල්ලන්නේ? ඉල්ලන්නේ පන්සලේ වැඩක් කරන්න කියලාද? ඒක නම් මහත්ය දන්නේ නැහැ. අපිත් මෙහෙම ගියත් පස්සේ තමයි දැනගත්තේ. නෑ ඒක ගැන හම්බන්. ඇත්තට මෙහෙම ඒක මිලක් නියම කරලා දවසක් තියන්න නම් මෙච්චරයි, දවස් භාගයක් තියන්න නම් මෙච්චරයි, කාලක් තියන්න නම් මෙච්චරයි කියලා කටිනති ඉවරේ විකුණන වැඩපිළිවෙලක් කරන්න ඕන නැහැ. ඒක දැන් කටිනති ඉවරේ තැම්පත් කරපු නිවසට ඇවිල්ලා පිරිස කටිනති ඉවරේට වන්දනා කරලා අර වැඩමවන කොට වගේම තමන්ගේ කැමැත්තෙන් කීයක් හරි ඒකට පූජා කරලා, මොකද කටින පෙරහැර කියන එක ලොකු වැඩක්. ඊළඟට ඇත්තටම කටින වස්ත්‍රයට සියලු කටින පින්කමට සියලුම ශේෂ වේදන් කළා. මුළු අවුරුද්දේම සංඝාවාසෙ තෙමි ඉන්නවට වඩා වටිනවා සංඝාවාසෙ වහලේ හදාගන්නයි මේ කටින වස්ත්‍රයේ තියෙන එකට ඔගොල්ලෝ අපට ආධාරයක් කරන්න ඕන කියලා කැමැති ආධාරයක් කරන්න ඉඩ දුන්නොත් නේද වඩා හොඳ. ඉතින් එහෙම නැත්නම් කටින තීවරේ බිස්නස් එකක් කරන එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් එතුමි කියන්නේ බොරුවක් නෙමෙයි, ඒක ඇත්තක්. නමුත් ඒ වැරද්ද ටිකක් හරි නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ දායක සභාවක් එකතු වෙලා ඒ දායක සභාවෙන් අර ගෙදර දැනුවත් කරන්න ඕන. ගෙදර මිනිස්සුත් වැරදි. දැන් කටිනට එනේ නායර කියනවා 20000ක් දීලා අපි මේ කටින අද තියාගෙන ඉන්නේ ඕයි කියලා. එච්චරයි කියන්නේ. මොකටද කාරණේ කියලා පැහැදිලි කරන්නේ. ඒ නිසා මිනිපස්සේ බෝඩ් එකක් වක් ගහලා තියනවලු මේ නාය මේකට ආධාර කරන්නේ මෙන්න මේ පින්කමට මේ මුදල් ආයෝජනය කරන්න කියලා. හරි, අපි සමගන්නත් කාල වේලාව ලඟ වෙමින් තිබෙන්නේ. තවත් කතා කරන්නට බොහෝ දේවල් තිබෙන අතරතුර විශේෂයෙන්ම හෙට උදෑසන කටින පින්කම මේ පුණ්‍ය භූමියේ සිදු වෙනවා. අපි හැමෝටම අපි ගිය සතියේ සිහිපත් කළා. අදත් අපි සිහිපත් කරමු හෙට උදෑසන කටින පින්කමට සහ සම්බන්ධ වන පින්වතුන් මොන ආකාරයෙන්ද ඒ කටයුත්තට යොමු වෙන්න ඕන කියලා. වාසනාවන්ත පින්වත්නි, හෙට දවසේ ඔබ මේ උදාර පූජා භූමිය තුල සිද්ධ වෙන කටින මහා පින්කමට සම්බන්ධ වෙන වැඩපිළිවෙල ගැන මම ඉතා කෙටියෙන් මතක් කරන්නම්. කොළඹ නුවර පාරේ මිනිස්සත් හන්දියට පින්වත් ඔබ අඩු ගානේ 4:00 4:45 විතරවත් එකතු වුණොත් පාන්දර කාලේ ඉතිරි කරගන්න පුළුවන් පාන්දර. වෙනදනම් පින්කම සිද්ධ කරන්නේ හවස් භාගයේනේ. මේ වර්ෂයේ දාන පූජාව සිද්ධ කරගන්න ඉඩ කඩක් ලැබුණේ නැහැ අපට හුඟ කාලෙකින් මේ පූජා භූමිය. ඒ නිසා සංඝික දාන වස්තු පූජාවකුත් එක්ක මේ සැරේ මේ කටින මහා පින්කම සිද්ධ කරගන්නට අදහස් කළ තියෙන නිසා හිමිදිරි පාන්දර 5:00 කොළඹ නුවර පාරේ මිනිස්සත් හන්දියෙන් ඒ කටින වස්ත්‍රය රැගත් පෙරහැර මේ පූජා භූමියේ පැමිණීම ආරම්භ කරනවා. පින්වත් ඔබ ඒකට සහභාගි වෙනවා නම් අපිට උපකාරයක් හැටියට සහ පෙරහැරේ අලංකාරයේ රැකදීමක් හැටියට. මොකද වෙන මොනම නැටුම් කණ්ඩායමක්වත් අලිය තුන්වත් කිසිවක් ඒ පෙරහැරේ නැහැ. වැඩම කරවන්නේ සරසන ලද බුදු පිළිම වහන්සේ නමක් සහිත වාහනයක්. ඊළඟට කටින වස්ත්‍රයේ රැගත් විශේෂයෙන් සකස් කළ ලද කුටිය. ඊට අතිරේකව පින්වත් ඔබේ පෙරහැරට අලංකරණයක් එකතු කරනවා නම් බෞද්ධ ධජයක් එකතු කරන එක තමයි වඩාත්ම හොඳ. අපට හැමෝටම සමහරට බෞද්ධ ධජ සපයීමේ අපහසුයක් තියෙන නිසා පින්වත් ඔබට පුළුවන් නම් ස්ටෝන් බටේක වගේ එකක හරි එහෙම නැත්නම් ලී කෝටුවක හරි බෞද්ධ ධජයක් එක ටිකක් ලොකු ඈතට පෙන්න බෞද්ධ ධජයක් අරගෙන අපේ කටින පෙරහැරට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒක තමයි පින්වත් ඔබෙන් සැපේ යුතු දායකත්වය හැටියට සලකන්නේ. අපි ඔබට ආරාධනා කරනවා හෙට උදෑසන 4:00 පමණ වන විට, පාන්දර 4:00 පමණ වන විට මිනිස්වත්ත මන්සන්ධියට එකතු වෙන්න. මේ පූජා භූමියේ ගම්පහ මිනිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ කඨින මහා පින්කමට සහ සම්බන්ධ වෙන්න ඊට සමගාමීව හෙට දවසේ ජන්මදිනයේදී අපේ හාමුදුරන් වහන්සේට ආශිර්වාද කරන්නට ඔබට අපි බොහොම ගෞරව සිතින් මෙත් සිරින් ආරාධනා කරන කළගුණ සැලකීමේ පින්කමක් විදිහට. මොකද වසර ගණනාවක් අපි ගිය සතියේ සිහිපත් කළා නෙත් රේඩියෝව තුල අතිමහත් වූ ජනප්‍රසාදයකට පාත්‍ර වෙමින් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ සමාජගත කරන්නට උන්වහන්සේගත් වෑයම පිළිබඳව අපි මෙහෙම බොහොම පින් සිතින් ගෞරවයෙන් සිහිපත් කරන්නේ. ඒ නිසා එය සිහියේ තියෙන, එය හදවතේ තිබෙන
අපේ මිනිස්සුයෝ නැත්නම් අපේ ශ්‍රාවකයෝ ඒ සඳහා යොමු වෙනවා නොඅනුමානයි. අපි ඔබට සිහිපත් කරන යම් කාරණාවක් දැනගන්නට අවශ්‍ය නම් ඔබ කතා කරන්න 0.7114 222 844 දුරකථන අංකය 0.7114 222 844, ඒ වගේම කාර්යාල අංකය 0.333 555 397 0.333 555 397 කාර්යාල අංකයත් විවෘතව තිබෙනවා. ඒ දුරකථන ඇමතුමක් ලබාගෙන විස්තර දැනගන්න පුළුවන් තවත් මොනවද අපි මේ කටයුත්තට සහ සම්බන්ධ වෙන කොට කොයි ආකාරයෙන්ද පැමිණිය යුත්තේ, මොනවද ගෙනා යුත්තේ, ඒ ආදී වශයෙන් දැනගන්නට ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඒ කඨින පින්කමට ආරාධනා කරනා වගේම ලබන සතිය ඔබ සියලු දෙනාම එන්න ඕන ශ්‍රද්ධාව හිතේ පුරෝගෙන නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ඒ net 6 වන කඨින මහා පින්කම වෙනුවෙන් 10 වෙනිදා සන්ධ්‍යාවේ තමයි පින්කම ආරම්භ වෙන්නේ. ඒ උතුම් වූ ශාන්තිසිංහ රන්සෑයට නිදන් වස්තු තැන්පත් කිරීමේ පින්කමෙන් අපි පින්කම ආරම්භ කරනවා. අසිරිමත් වනමල් පූජාවක් පූජනීය මැදිරිගිරි පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනවා. රාත්‍රී 7ට විශේෂ ධර්මානුශාසනාව පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනවා. ඉන්පසුව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ වෙනවා. පසුදා උදෑසන කඨින චීවරයේ වඩමවන පෙරහැර උදෑසන මුරුතලාව මන්සන්දියේ සිට සිදු කරනවා. ඉන්පසුව උදෑසන දානෙන් පසු ධර්ම සාකච්ඡාව පවත්වනවා. ඊට පසුව මේ පුදබිමේ සිට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පින්කම සිදු කරලා දහවල සම්බුද්ධ පූජාවෙන් අනතුරුව 120කට අධික වූ මහා සංඝරත්නයේ විශේෂෙහි පරිස්කාර සංඝගත දක්ෂිණාව පූජා කරන්නට, ඒ වගේම ඉන්පසුව පරිස්කාර පූජා කරන්නට, කඨිනානිසංස ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට හැකියාවක් තිබෙනවා. පින්කම් මාලාවක් අකණ්ඩව 10 වෙනිදා 11:30 නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ පැවැත්වෙන මේ net කඨින මහා පින්කමේදී ඔබට හිමි වෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ පින්කම සමග සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාට හවස 3 පමණ වන විට, 10 වෙනිදා හවස 3 පමණ වන විට නෙල්ලිගලට එකතු වෙන්න, ඒන විට විශේෂම රාත්‍රියේදී සීතලට ආවරණය කරන්න පුළුවන් ඇඳුමක් අරගෙන එන්න. මොකද සීතල තරමක් තිබෙනවා නෙල්ලිගල පුදබිමේ රාත්‍රියට. ඒ නිසා සීතල රෝර්තු දෙන ඇඳුමක් සූදානම් කරගෙන ඉන්න කියන කාරණයත් අපි සිහිපත් කරනවා. ඒ වගේම අපිත් එක්ක මේ පින්කමේදී ගෞරවනීය මහා සංඝරත්නයට පිරිකර පූජා කිරීමට බාරගත්තු පින්වතුන් බොහෝමයක් ඉන්නවා. අපි ඔබට ආරාධනා කරනවා නැවතත් දුරකථන ඇමතුමක් ලබාගෙන ඔබේ අංකය ලබා ගන්න, අනන්‍යතාවය තහවුරු කරලා, ඒ වගේම පිරිකර තවදුරටත් බාර ගන්න පින්වතුනුත් ඉන්නෝ නම් මේ කැටි දින කිහිපය තුළදී ඒ සඳහා අවස්ථාව තිබෙනවා. 0.7799 649 389 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඒ ආරාධනාවත් ඔබට කරන්නේ බොහොම පින් සිතින් ගෞරවයෙන්. ඉතින් අපි මේ හැම දෙයක් තුළින්ම බලාපොරොත්තු වෙන්නේ අපේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේ අවුරුදු 14ක් තුළ net රේඩියෝව හැමදාම උත්සාහ කළේ රට අවදි කරන්න, ධර්මයෙන් අවදි කරන්න, ඉදිරියට යන රටක් අපට උරුම කර දෙන්නට මේ ධර්මයේ තිබෙන ආශිර්වාදයේ සමාජගත කිරීමේ අපේ අපේක්ෂාව වෙන්නේ. ඒ නිසා අපේ උරුමය රැකගන්නට, ශාසනයට වෙන හානි නවතා ගන්නට, මේ අඩුම පංචශීල ප්‍රතිපදාවකට යොමු වුණු අනාගත පරපුරක් බිහි කරන්නට මේ රට තුළ සියලු දෙනාට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන, ඒ සඳහා ආශිර්වාද කිරීම අරමුණු කරගෙන තමයි net කඨින මහා පින්කමේ සන්ධ්‍යාවේ පින්කම් රාශියම සිදු වෙන්නේ. ඒ සඳහා අපි ඔබට නැවත නැවත සිහිපත් කරන්නේ අපි හැමෝටම අපි අවසාන වශයෙන් සමස්තයක් වශයෙන් මේ හැම පින්කමකටම දායක වෙන, හැම පින්කමකටම එකතු වෙන බොහොම ශ්‍රද්ධාව සිතින් දන්සල් දෙන්න කිව්වම දන්සල් දෙන්න එනවා. ඒ වගේම පින්කමට අපෙත් එකතු වෙලා විවිධ කටයුතු වලට සහසම්බන්ධ වෙන්න කිව්වම බොහොම ගෞරවයෙන් නොපැකිලි වේ සඳහා යොමු වෙන net ශ්‍රාවකයෝ ඉන්නවා. අවුරුදු 14ක් පිරෙන මේ මොහොතේ ඒ උතුම් කටයුත්තට සහ සම්බන්ධ වෙන අපේ ශ්‍රාවකයන්ට අපි ආශිර්වාද කරමු. අපි හැමෝටම අවසාන නාලිකේපයේදී ශාසනයට ඉතසිතින් ජීවේ සපයන පින්වත්නි, මගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ආයුම් කෝපන දත්වා ආයුස්ස භාගී හෝති දිබ්බස්සවා මානුසස්සවා, වන්නං කෝපන දත්වා වන්නස්ස භාගී හෝති දිබ්බස්සවා මානුසස්සවාදි වශයෙන්. පින්නති, ඔබට අභාවයට පත්වුණු කෙනෙකු අකාලේ ඊළඟ ආත්මභාවවල කවදාවත් මෙබඳු අකාල වියවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන නම් කරන්න තියෙන වටිනා පින්කමක් තමයි ශාසනයට ආවිෂ පූජා කරන එක. තමන්ගේ ජන්මදින නියමිත කරගෙන
දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගන්න කෙනෙක්, ඊට සමාන්තරව වර්ණ සැප වල ප්‍රඥාවල් ඒකරාශි කරගන්න කෙනෙක් කළ යුතු වැදගත්ම දෙයක් තමයි ශාසනයට ආයුෂ පූජා කරන එක. නෙත් FM ගුවන් විදුලිය යම් කිසි පින්කමක් එදා හිට ආරම්භ කළා නම් මේ මොහොත දක්වා ඒ හැම එකකටම දායකත්වයේ සපයපු සියලු දායකකාරකාදී සම්බුදු පිරිසට කවදාවත් අකාල ව්‍යසනයක් විපතක් අකල් මරණයක් අහන්න දකින්නවත් ලැබෙන එකක් නැහැ. ඒක නිශ්චිතයි, ස්ථිරයි. ඒක ඊතරම්ම පිරිසිදු ලෙස තුන්තන තෝරලා ඒ ආයතනයේ පින්කම් සිද්ධ කරන්නේ. ඔබ යම් බරපැනක් යම් මුදලක් මේක අහවල් පින්කමටයි කියලා යෙදුවනම් ඒක ඒ පින්කමටම යොදන තරම් නිර්ව්‍යාජ අවංක දායකත්වයේ ඉහළ ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් කැපවීමක් මේ ආයතනය සම්පූර්ණ කළා. ඒ නිසා එබඳු ශාසනයට ආයුෂ දෙන ආයතනයකට ඔබටත් කරන්න පුළුවන් ඒ කරන පින්කම් වලට මේ විදිහට සවිය ශක්තිය ලබා දීම. අර කිව්වාගේ 6 අවුරුද්දක් කටින මහ පින්කම් සිද්ධ කළේ ආයතනයේ මූලිකත්වයෙන්, දායකත්වයෙන්, මූල්‍යමය කැපවීමෙන්, ශ්‍රම කැපවීමෙන් පින්වත් ඔබගේ යම් යම් සහයෝගිතාවයන්ට පින් සිද්ධ වෙන්නට. ඔබත් ඒ නිසා ශාසනයට ආයුෂ පූජා කළ පින්කමේ කොටස්කරුව බවට පත් වුණා. ඒ නිසා මේ උදාර පුණ්‍ය ශක්තිය අනන්ත අනුභවයෙන් මේ අවුරුද්දෙත් පින්වත් ඔබ මේ ගුවණින් ඇහෙන, ගුවණින් බණ කියන සියලු ස්වාමින් වහන්සේලාගේ වෙහෙර විහාර භූමිවල සිද්ධ වෙන කඨින පින්කම් වලට පින්වත් ඔබ සහභාගී වෙනවා. තමන්ගේ ගමේ විහාරය, අවට වෙහෙර විහාරස්ථානවල වගේම ඒ ස්වාමින් වහන්සේලා දකින්න තියෙන කැමැත්ත, උන්වහන්සේලාගේ පින්කම් මහත්ඵල මහානිසංස කරන්නට මමත් යම් ආකාරයකින් දායක වෙන්න ඕන කියන උදාර වූ හැඟීම ඔය හිත තුළ දරාගෙන ක්‍රියාත්මක වන නිසා පින්වත් ඔබට ජීවිත ගමනක පවතින ජීවිතයට අවශ්‍යම දෙයක්නේ ආයුෂ, වර්ණ, සපවර කියන කරණ හතර. ඒ කාරණා හතර නොලැබෙන කෙනෙකුට ප්‍රඥාව වඩව ගන්න බෑ. අපේ අරමුණ සංසාරේ පවතින ජීවිතයේ කාමාවචර ලෝකවල සැප විඳින්න නෙමෙයි. අපේ අරමුණ ලෝකෝත්තර සුවය උපදවන ප්‍රඥාවේ ආලෝකයේ උපදව ගන්න. ඒ සඳහාත් අපේ සම්බුදු පිරිසට මේ පින මහෝපකාරී වෙන අතර නිවන් දක්නා මොහොත දක්වා කවදාවත් දුගතියකට පත් නොවි සුගතිගාමීව සුඛා පටිපදාවෙන් ඒකුවේ සුවසේ පිළිවෙත් පුරලා කිප්පා විඤ්ඤා කියපු වදාළ විදිහට වහා ධර්මය අවබෝධ කරගන්නට මේ ආයතනයට සිදු කළ ආයතනය හරහා ක්‍රියාත්මක කරන පින්කම් වලට සපේපු දායකත්වයේ හේතුභූත වේවා. මුළු රටක් ලොවක් එකතු කරගෙන පින්කම් සහිත ගමනක යෙදෙන්නට මූලිකත්වය දරු නෙත් FM ගුවන් විදුලි ආයතනයට චිර ජීවනයේම උදා වේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් පිටයි. අපි හඳුනන්නේ මේ අපි දැන් හැමදේම මෙත්ෙත් පාමුලි යොරු කළාට පසුව ඔබ වහන්සේ පිරිත් පදයක් කියලා ආශිර්වාද කරනවා. මට හිතෙනවා මට මේ හැමදේම හිතන දෙයක් තමයි ඒ සෙත් පිරිත් පදයක් කියලා අපේ ශ්‍රාවකයන්ට ආශිර්වාද කළා නම් කොච්චර හොඳද කියලා මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් සදානන්දනා කරනවා. විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාසාය පරිත්තං රෝත මංගලං විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ භය විනාසාය පරිත්තං රෝත මංගලං විපන්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ රෝග විනාසාය පරිත්තං රෝත මංගලං තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපි ත්වං අනුරක්කන්තු ආරෝග්‍යේන සුකේන චාති. සාදු සාදු සාදු. අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හඳුරන් වහන්සේට අපි හැම දිනම ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ කරන කුසල සම්භාරය අසීමිතයි. ඒ කුසලානුභවයෙන් මේ ගෞතම සසුනේ
උතුම් වූ ධර්මාවබෝධය පිණිසම ඒ උතුම් ගුණය පාරමිතා ගුණයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේලා අපි නැවත නැවත දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනාවත් සමගින් හෙට උදෑසන මේ පුදබිමේ කඨින මහා පින්කමට එකතු වෙන්නට, අපේ හාමුදුරන් වහන්සේගේ ජන්මදිනයේ ආශිර්වාද කරන්නට එකතු වෙන්නට ඔබට ගෞරව සිතින් ආරාධනා කරමින් මෙත් පාමුලෙන් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණයි.